අපි ගායනා කරමු දෙවියන් වහන්සේට. මන්ද උන්වහන්සේ රජුන්ගේ රජු, සියලු වෙලාවේදී සියලු කාලයන්හිදී ඊයේත් අදත් හෙටත් උන්වහන්සේ රජුරෝ, උන්වහන්සේ රජුන්ගේ රජු. අපි උන්වහන්සේට අපේ දැහැත් ඔසවමින් ගායනා කරමු. මන්ද උන්වහන්සේ අප තුළ වාසය කරනවා. දෙවියන් වහන්සේගේ ආත්මය බයිබලේ කියනවා, යේසුස් වහන්සේව මළවුන්ගේ නැගිට්ටෙව්වා වූ දෙවියන් වහන්සේගේ ආත්මය මා තුළ ජීවත් වෙනවා. ඒ නිසා මගේ මරණීය ශරීරය උන්වහන්සේ ජීවත් කරනවා. උන්වහන්සේ ජීවමානව අද අපි තුළ වාසය කරනවා. පොඩි කෙනෙක් නෙවෙයි ඉන්නේ යේසුස් වහන්සේව මළවුන්ගේ නැගිට්ටෙව්වා උන්වහන්සේගේ ආත්මය. උන්වහන්සේ අද දවසේ රජ්ජුරුව. අපි උන්වහන්සේට අපේ දෑත් වලින්, අපේ ලේන්සු වලින්, අපිට තියෙනවා නම් කොඩියකින්, මොනවා හරි දෙයකින් උන්වහන්සේට උන්වහන්සේ ඉන්න බව අපි ප්‍රකාශ කරමු. අපි අපේ දෑත් ඔසවල උන්වහන්සේට ගායනා කරමු. ප්‍රීතියෙන්, ප්‍රීතියෙන් ගායනා කරමු. හලෙලූයා. අපේ ජීවිතවල ලෙල දෙනවා ස්වාමිනී. මන්ද ඔබහන්සේ අපේ ජයග්‍රහණයයි. ඔබහන්සේ අපේ රජුයි ස්වාමිනී. ඔබහන්සේ අපේ ජීවිතවල රජකම් කරන නිසා ස්වාමිනී අපි කිසි දෙයකට බයවන්නේ නෑ ස්වාමිනී. ඔබහන්සේ ධර්මිෂ්ඨ රජෙක් ස්වාමිනී, ධර්මිෂ්ඨ රජෙක් ස්වාමිනී. ස්වාමිනී ඔබහන්සේ අප ගැන සිතන, මිනිසයා ගැන සිතන, මිනිසයාට ප්‍රේම කරන රජ කෙනෙක් ස්වාමිනී. ඔබහන්සේට ස්තුති කියනවා.
හලෙලූයා ප්‍රශංසා වේවා.
ගායනා කරමින් උන්වහන්සේව පිළිගමු. උන්වහන්සේව පිළිගමු. අපි මැද්දේට උන්වහන්සේ අප මැද්දේ රජකම් කරන්නා වූ දෙවියන් වහන්සේ. රජුන්ගේ රජුට ඕසානා. උන්වහන්සේ ප්‍රශංසා මැද රජකම් කරන්නා වූ වැඩ සිටින්නා වූ ස්වාමින් වහන්සේ. අපේ හදවතින් එන්නා වූ ඒ හොසන්නා වචනය අද දවසේ අපේ හදවතින් උන්වහන්සේව පිළිගන්න එන්නා වූ වචන ගායනා කරමු.
රජුන් Jesus, 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 Jesus
ස්තුති පූජාව උන්වහන්සේට ගෙනෙමු. අපේ තොල්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරමු. ස්වාමිනේ ඔබගේ නාමයට අපේ තොල්වල පූජාව ගෙනෙනවා ස්වාමිනේ. ස්තුති ස්වාමිනේ අපේ මුළු හදපත්ලෙම ඔබ වහන්සේට. ස්වාමිනේ අපිට දුන්නා වූ ඒ ජීවිතය, ඒ අලුත් ජීවිතය, ඒ ජීවනය, ඒ සදාකාල ජීවනය නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනේ. අපේ තොල්වල පූජාව ඔබ වහන්සේට ගෙනවා. අපේ හදවතින් නැගෙන පූජාව ස්වාමිනි ස්තුති පූජාවක් හැටියට ඔබ වහන්සේ වෙතට ගෙනවා ස්වාමිනි. ඔබ වහන්සේ අපිට සදාකාලය ඒ ගිනිවිලෙන් ඔබ වහන්සේ අපව නිදහස් කරන නිසා ස්වාමිනි, මා වෙනුවෙන් ඒ පූජාව ඔබ වහන්සේ ගෙවූ නිසා, ඒ නිර්මල ලේ ඔබ වහන්සේ අපි වෙනුවෙන් හෙළපු නිසා ස්වාමිනි, ස්වාමිනි ඔබ වහන්සේ මගේ දුක උසුලාගත් නිසා ඔබ වහන්සේට ස්තුති ස්වාමිනි. ඔබ වහන්සේ මගේ දුක දරාගත් නිසා ස්තුති ස්වාමිනි. ස්වාමිනි වේදනාව ඔබ වහන්සේ උසුලාගත්තා ස්වාමිනි. ඒ පාපේ කුලිය ඔබ වහන්සේ ගෙව්වා ස්වාමිනි. පාපේ මිලේ මා වෙනුවෙන් ඔබ වහන්සේ ගෙව්වා ස්වාමිනි. ඔබ වහන්සේ නොකැලල් ශුද්ධ වූ, අති ශුද්ධ වූ ස්වාමින් වහන්සේ මා වෙනුවෙන් පූජා වුණා ස්වාමිනි. යේසුනි ඔබ වහන්සේට ස්තුති ස්වාමිනි. ස්තුති ස්වාමිනි. ස්තුති Hallelujah.
ඔබගේ ශුද්ධ නාමය උස්සවනවා ස්වාමීනි. ඔබ ශුද්ධයි ස්වාමීනි. ස්වාමීනි හොසන්නා කියලා අපේ හදවතින් ඔබ වහන්සේව උස්සවනවා ස්වාමීනි. ඔබ ශුද්ධයි අති ශුද්ධයි ස්වාමීනි. Love over my men, Tiri.
ස්තුතියි ස්වාමී. ඔබගේ නාමය ශුද්ධයි. ඒ ශුද්ධ නාමයේ ඉදිරියේ ස්වාමිනේ අපි ඔබ වහන්සේ තෝරගත්ත සෙනගක් ස්වාමිනේ. ඒ නාමය අපිට දීලා තිබෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ දෙස බලන අපි සියල්ලෝ වාසනාවන්තයි ස්වාමිනේ. ඒ නාමයේ දෙස බලන, ඒ නාමයේ අධහන, ඒ නාමයේ අධහන අපි සියල්ලෝ ඔබ වහන්සේ බලවත් කරලා තිබෙනවා. සුව කරලා තිබෙනවා. ශක්තිමත් කරලා තිබෙනවා. ආරක්ෂා කරලා තිබෙනවා. ස්වාමිනේ ඔබ වහන්සේට අපේ මුළු හදවතේ අපේ මුළු ආත්මයෙන්ම ස්වාමිනේ ඔබ වහන්සේට නමස්කාරය පූජා කරනවා ස්වාමිනේ. ස්තුති වේවා. හැලෙලූයා. ආමෙන්. අපි අපේ සම්මාදන් සහ දසයෙන් කොටස් වලින් උන්වහන්සේට නමස්කාර කරමු. ප්‍රීතියෙන් උන්වහන්සේට දෙමු. අත්පොළ සන්දෙමින් උන්වහන්සේට ගායනා කරමු සන්තෝෂෙන් ප්‍රීතියෙන්. ඕසන්නාවේ නසරිය යේසුට, ඕසන්නාවේ නසරිය යේසුට, යේසුස් තුමා රජ කුවිලස කොටළු එක් පිට නැග ගියේදා, යේසුස් තුමා රජ කුවිලස කොටළු අත්පොළ සන්දෙමින් ගායනා කරමු. හොසන්නාවේ නසරිය යේසුට, හොසන්නාවේ නසරිය යේසුට, යේසුස් තුමා රජ කුවිලස කොටළු එක් පිට නැග ගියේදා, යේසුස් තුමා රජ කුවිලස කොටළු එක් පිට නැග ගියේදා. සතුටින් ගී පද වැල් ගයලා පසුසමු අපේ දෙවිතුමා, රජුන්ගේ රජ යේසුස් සැමදා නමදිමු අපි සැම දෙනෙක් වෙලා. සතුටින් ගී පද වැල් ගයලා පසුසමු අපේ දෙවිතුමා, රජුන්ගේ රජු යේසුස් සැමදා නමදිමුසන් අපි එක් වෙලා. ස්වාමින් යේසුස් රජිදුන් යේසු, ස්වාමින් යේසුස් රජිදුන් යේසු, කරදර බාධක සැම ඉවතලා අදවත සතුටින් අපි පිළිලා, ඔසවමු සමිදුන් අපි එක් වෙලා, නටමින් පසුසමු අද ගී ගයා, කරදර බාධක සැම ඉවතලා අදවත සතුටින් අපි පිළිලා, ඔසවමු සමිදුන් අපි එක් වෙලා, නටමින් පසුසමු අද ගී ගයා. ස්වාමින් යේසුස් රජිදුන් යේසුස්, ස්වාමින් යේසුස් රජිදුන් යේසුස්. පසුසාගයමි ස්තුති පසුසාගයමි.
ස්තුති පසු සදයමි. ස්වාමනි ඔබගේ දෑත්‍ර ස්වාමනි ස්වාමනි සම්මාදහ දසන් කුලස් භාරගන ස්වාමනි පියාණි ඔබට ස්තුතිය ස්වාමනි පියාණි ඔබ වහන්සේ අපට දෙන්න ස්වාමනි ස්වාමනි දුන්නු කරුණා නිසා ස්තුති කරනවා ස්වාමනි පියාණි ඔබ වහන්සේ ස්වාමනි දුන්නා නොදුන්නා ස්වාමනි ස්වාමනි හැම පුද්ගලයෙක්ටම ස්වාමනි ඔබ ආශිර්වාද කරන්න කියලානවා ස්වාමනි පියාණි ස්වාමනි ඔබේ රාජ්‍යයට ස්වාමනි දෙන පිළ ස්වාමනි ඔවුන්ගේ ස්වාමනි සියල්ල පිරි ඉතිරි යන ස්වාමනි ඔබ ඔවුන්ට ආශිර්වාද කරන ස්වාමනි ඔබේ කරුණාව ඔබේ ජීවිත තුළ තබන්න කියලානවා ස්වාමනි යේසුස් වහන්සේ නාමයෙන්. හල්ලෙලූයා. යනන්සිය හප්පා. ආමේ. උන්වන්සිය හප්පා. අපි නැගිටිමු. ඉස්කෝලේ වාගේ. යාඥා කරන්න ගම රෝගීන් කීප දෙනෙක් සිටිනවා. චන්දිමන් සහෝදරයගේ වෙනුවෙන් යාඥා කරන්න කියලා තියෙනවා 28 වෙනිදා ඔපරේෂන් එකක් තිබෙනවා කියලා. ඊළඟට සීතාගේ පිටේ වේදනාවක් තිබෙනවා ඒ වෙනුවෙන් යාඥා කරන්න කියලා තියෙනවා. පානදුරේ සිටින සමීලාගේ මොලේ ආසන්න සියුම් නහර දෙකක් ලේ ගැලීම සිදුවී ඇති බැවින් ඒ වෙනුවෙන් යාඥා කරන්න කියලා. අපි මේ සියලු රෝගීන් වෙනුවෙන් යාඥා කරමු. ඔබ දන්නවා නම් ඔබ ළඟ ඉන්නවා නම් කවුරු හරි සෛල කණ්ඩායම හෝ වේපන් ඒ වෙනුවෙන් යාඥා කරන්න. ඒ වගේම යාඥා කරන්න ඉස්සාන් වෙනුවෙන් ඔහුගේ වකුගඩුවල තත්ත්වය 16%ක් කියලා වෛද්‍යරු කියනවා. අපි ඔහු වෙනුවෙන් දිගටම යාඥා කරමු. දෙවියන් වහන්සේට සුව කරන්න පුළුවන්. දෙවියන් වහන්සේට සුව කරන්න පුළුවන්. දෙවියන් වහන්සේට සුව කරන්න පුළුවන්. ස්වාමිනි අපි මේ වෙලාවේ විශේෂයෙන් මේ හැම කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු. ඔබ අපේ වෛද්‍යවරයාණන්. ඔබ අපේ වෛද්‍යවරයාණෝ ස්වාමිනේ. ස්වාමිනේ ඔබ වහන්සේ අපේ වෛද්‍යවරයා. අපිට කෑ ගහන්න මොර ගහන්න ඉල්ලන්න තියෙන එකම කෙනා ඔබ වහන්සේ විතරයි. ස්වාමිනේ ඔබ වහන්සේ අනුකම්පාවේ දෙවිඳුන්. වහන්සේ කිව්වා මට යාඥා කරන්න කියලා. ස්වාමිනේ අපි ඔබගෙන් අර වෛද්‍යරුන්ගෙන් ඉල්ලුවත් ඔවුන්ට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තිබෙනවා. එතනින් එහාට වුණොත් ඔව් මනුස්සයන් වශයෙන් ඔ ළඟ තිබෙන දේ ඔව් උගත් දේ එතනින් තැනකදී ඇවිස්සලා අවසන් වෙනවා. අපි ස්වාමි යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ මේ සියලු රෝගීන් අපි ඔබ වහන්සේට ගෙනෙනවා ස්වාමිනේ. මේවා මෙතෙන්ට එන්නේ ඔබ වහන්සේ ඔවුන්ට ඔබ වහන්සේගේ හස්තය ඔව් මත දිගු කරයි හැමගේම යාඥාව කන්න ලබ ඔබ ආසමෙන් උන්ට පිහිට වෙයි කියන එක. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ දිව්‍ය සුවය මේ හතර දෙනා මත නිදහස් කර. ස්වාමිනේ වහන්සේ බැඳුණු කසපහර තුලින් දිව්‍ය සුවය ප්‍රකාශ කර. යේසුස් වහන්සේගේ බලවත් නාමය. ඒ වගේම ස්වාමිනේ අපි මේ දේශය වෙනුවෙන් යාඥා කරනවා. මේ දේශය ස්වාමිනේ ඔබ වහන්සේගේම සමාදානය. ඔබ වහන්සේගේම ස්වාමිනේ ක්‍රියාව මේ දේශය තුල සිදුවෙන්න කියලා යාඥා කර. ස්වාමිනි මේ දේශයට අවශ්‍ය ඔබ වහන්සේගේ අනුග්‍රහය අපි ඉල්ලනවා ස්වාමිනි. මේ රට පාලනය කරන ජනාධිපති අගමැති අනිකුත් සියලු දෙනා අපි ඔබ වෙතට ඔසවනවා. ඔවුන් ගන්න තීරණ එක පුද්ගලයෙකුට බලපානවා නෙමෙයි සෑම පුද්ගලයෙකුට බලපාන නිසා ඔවුන් ගන්න තීරණ ඔබ වහන්සේගෙන් අපි ඉල්ලනවා ස්වාමිනි. ඔබ වහන්සේගෙන් අපි ඉල්ලනවා. ඔබ වහන්සේගෙන් අපි ඉල්ලනවා. ඒ විනාශකාරී නැති තීරණ ගැනීමට ඔවුන් ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා ඉල්ලනවා. ඔවුන් තුළ ඔබ වහන්සේ ක්‍රියා කරන්න කියලා ඉල්ලනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් අපි මේ ආයතනය උස්සා. ආමෙන්. අපි වාඩි වෙමු. යාඥා කාලයන් සඳුදා අඟහරුවාදා සෙනසුරාදා තිබෙනවා. ඔබට සහභාගී වෙන්න පුළුවන්. යාඥා කාලයන්ට ඔබ දිය යුතු දේ ඒකෙන් ඔබ ලොකු ප්‍රතිඵල ලබා ගන්නවා. ඔබයි ඒකේ යාඥාව ඩිපොසිට් එකක් වගේ. ගීතාවලිය 32:6 කියනවා. සෑම භක්තිවන්තයම යාඥා කෙරේවා.
මහා ජලධාරාවල් ගලන කල ඒවා ඔහුට ගලන්නේ නැහැ කියන එක. යඥාව කියන්නේ අපිට යම් විපත්ති එන වෙලාවේ ඒ වලින් ස්වාමීන් වහන්සේ අපිව මුදවනවා, අපිව නිදහස් කරනවා. අද පළවෙනි වතාවට ඔබ පැමිණි, අපි කැමැති ඔබ එන තැනින් පොඩ්ඩක් අතවසලා පෙන්වන්න ඔබගේ පළමු රැස්වීම නම්. සහෝදරයෙක් සිටිනවා, සහෝදරියක් සිටිනවා. ඔබ රැස්වීම අවසානයේ යන්න එපා. අපි ඔබට යාඥා කරන සූදානම, කතා කරන සූදානම්. අපි ඔබ ක්‍රිස්තියානි මධ්‍යස්ථානට ආදරයෙන්, සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේ මතක තබා ගන්න, බයිබල් ඉස්කෝලේ බදාද තිබෙනවා. ඒට පැමිණෙන සියලු දෙනා පැමිණෙන්න පුළුවන්. ඒ වගේම ඔබට එය අහගන්න ඕන නම් එන්න. මේ ඔබ නිකන් ගෙදරිනට වඩා හොඳයි, දේ වචනේ අහගන්න ඒකට පැමිණෙන්න පුළුවන්. ඒ වගේම බ්‍රහස්පතින්ද සුවය කිරීමේ මෙහෙය තිබෙනවා. ඔබ ස්වාමීන් වහන්සේ විශ්වාස කරගෙන පැමිණෙන්න, ස්වාමීන් වහන්සේ සුව කරන්න. ඒක බ්‍රහස්පතින්ද හවස 6ට තිබෙනවා. ඒ වගේ මතක තබා ගන්න, මේ සිකුරාදා මහා සිකුරාදා භාෂා තුනෙන්ම මේ රැස්වීම තිබෙනවා. සවස 5ට රැස්වීම ආරම්භ වෙනවා. ඒක නිසා වේල පහෙන් එන්න පුටුවක් අල්ල ගන්න පුළුවන්. මේ සිකුරාදා මහා සිකුරාදා, රයිට්. අපි උන්වහන්සේගේ වචනේ අසන්න සූදානම් වෙමු. ස්වාමීන් වහන්සේ අපිට කතා කරන්න ඕනේ, වචනේ තුල ජීවත් වෙන්න අපිට එක එක්කෙනාට කරුණාව ලැබෙන්න කියලා ඉල්ලමු. ස්වාමීන් වහන්සේගේ සේවකයාව පාවිච්චි කරන්න කියලා ඉල්ලමු. ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ සුද්ධ හස්තයට මේ වෙලාවේ ඔබ වහන්සේගේ සේවකයා ඔස්සවනවා ස්වාමී. ස්වාමිනී, ඔබ වහන්සේ සූදානම් කර තිබෙන ඒ ආහාර වේල ස්වාමිනී දෙන පිණිස ඔබ වහන්සේගේ මහත් ආලේපයේ බලය, ශක්තිය ස්වාමිනී ඔබ වහන්සේ නිදහස් කරන්න කෙලෙල්. යේසුස් වහන්සේගේ නම. පාස්ටර් ඇලන් ලොකු ආත්මසන්නාදයක් දීලා පිළිගන්න. ගීතිකාව මොකද කිවි අපි සියල්ල හිටගම් බලා කරුණාකල හිටගන්න බලන්න. මොකද මුලින්ම කියපු ගීතිකාව? යෙහෝවා නිස්සී. මේ ගීතිකාව හැදෙන්න හේතුවක් තිබුණා. ඒ කාලේ හැදුණු සමහර ගීතිකාවල ඒකෙන් ප්‍රකාශ කරන යම් දෙයක් අපි ප්‍රශංසාව කරන හැටි. එතෙන්දී අපුඩි ගහන ගීතිකාවක් නෝ ඒක ඇවිල්ලා ඇත. අපුඩි ගහන්න හොඳයි. මේක මුළු ගීතිකාවම කියන්නේ මොකද? දෑතැසීම ගැන. හොසන්න, ඇයි අපි අද හොසන්න කියලා ඔක්කොම ගොඩාක් ගීතිකාවල වගේ අක්කා හොසන්න 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 කියලා. මොකද ඒ ගීතිකාවල තේරුම? ඇයි කාට කියන්න පුළන්න? අද කොක්කි කිරිදලු ගොක්. ඒ සමහර අප මොකක් දන්න, යේසු වහන්සේ අද මුළු ලෝකෙම සමරුණා. යේසු වහන්සේ අද ඉරුසලමට අර කොටුඩුවේ මත ගමන් කරා. ඒ කියන්නේ අවසාන වතාවට ඉරුසලම පැමිණියා. පැමිණිලා එතනිහාට උන්වහන්සේ ඊළඟ සතියේ අපි සිකුරා දකින්න බ කුරුසපත් වුණා. ඉරිද මළවුන්ගෙන් නැගිට්ටා. මේක සිදු වුණා. අනේ ඒ එවැනි පසුබිමක් එක්කයි ඒ ගීතිකාව හැදුනේ, රයිට්? ඉතින් අපේ ගීතිකා කියම අර එතකොට මේ ගීතිකාව තියෙන මුල් බල යෙහෝවා නිස්සී. මාගේ දජය, දජයක් තියෙනව කොහෙද දාගෙන ඉන්නේ? අරනේ දජය කොහෙද තියාගෙන ඉන්නේ කෙනෙක්? දජය මෙහෙ තියාගෙන ඉන්නවද? දජය මෙහෙ තියාගෙන ඉන්න කොහෙද තියාගෙන ඉන්නේ කියනවා. උඩ දජය හැම වෙලෙම තියෙන උඩ. අර එහෙම තමයි දෑත් ඔසව ගන්න. ඒක විශේෂයෙන් මේකෙන් ප්‍රකාශ කර අපේ දෑත් ඔසවීම ගැන. ඔසවා දෑත් ගායමු පැසසුම් සිහසුන් සාද. මේක අපි ගායනා කරනකොට ස්වාමීන් වහන්සේට මොකද වෙන්නේ? අපි උන්වහන්සේ නමස්කාර කරන දෑත් සිදු වෙන මොකද වෙන්නේ? ගීතිකා පොඩ්ඩක් නතර වෙලා අහගෙන ඉන්න බලන්න. පංගල අපි දන්නේ නැහැ මොකද කියන්නේ. මොකද දෙන්නේ වෙන්නේ? සිංහාසනයක් සෑදෙනවා. අපි යේසු වහන්සේ එදා යෙරුසලම් පිළිගත්ත වෙලාවේ කට්ටිය මොනවද තිබුණා? ගොක් තිබර මන් දන්නේ නැහැ. ඒ පැත්තේ ගොක් කියන්නේ විශේෂයෙන් පොල් වල තිනුවේ. ඒ කාලේ පාම් ට්‍රී මොන හරි තිබුණ ගහක තියෙන කොළු ගවලයක් කියලා මම වරන්න පටන් ගත්තා. ඊළඟ පදේ යෙහෝවානිස්සේ හොසන්න හොසන්න රජු. යෙහෝවානිස්සේ මාගේ දජේ උසවා හදවත්. මේ වචනේ කියන ඉතාල විශේෂයෙන් අපේ දෑත් උසවනකොට. මේ දෑත් උසවන ඕනෙවේ. අපි දෑත් ඉස්සු බීමේ මොකක් හරි කරන මොකද කරන්නේ? අපේ හදවත් උසවනවා කියලා තියෙනවා.
අපි දෑත් ඔසවනවා කියන්නේ අපේ හදවත ඔසවනවා. ඒක අපි තේරුමක් ඇතුව කරන හදවත ඔසවන. ගායමු රණගි. හරිද? රණගි කියන මොනවාද? නොයෙකුත් ගීවල් තියෙනවා නේද? රණගි කියන්නේ යුද්ධයට ගායනා කරන ගීයක්. සතුරට විරුද්ධ වෙන එක. ගායමු රණගි යක්ෂයාගේ බල බිඳිමින්. නංගමු අපි දායජදයා. අපුඩි ගහන්න බලා මේ මූලික වශයෙන් තියෙන්නේ දෑත සිවිලම් පදේ ගන්න බලා. යෙහෝවා නිස්සී මාගේ දජයයි පාපයේ පරදා රෝගය දුල. අපි උන්වහන්සේ නමස්කාර කරන දෙයක් සිදු වෙනවා. මොකද? පාපයට විරුද්ධ නැගේ සිටිමත් වෙන රෝගෙට විරුද්ධ. දෙපෙම වගුරනෝ. දෙවහන්සේගේ ප්‍රේමය වැගිරෙන්න පටන් ගන්නවා. සාමයේ පැතිරෙන්න පටන් ගන්නවා. මේ අනුව යේසු වහන්සේ දැන් පැමිණි උන්වහන්සේ ගුරුසපත් වුණාන් පස්සේ උන්වහන්සේ රාජ්‍ය පැතිරෙන්න පටන් මේ පසුබිමක් එක තමයි ගීතිකාව හැදුනේ. රයිට්? අපි පළවෙනි කොටස අපුඩි ගාලා කියමු බලන්න. යෙහෝවා නිස්සි මාගේ දජයයි යසමානේ Yeru dan dato sobende Yehova na Yehosa na Osana Rajuke Rajute Osana 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 Rajuke ඩකින්ඩ තියෙනවනම් පරණ ලේන්සුවක් මම බලන ලේන්සු කෝරේ පොඩ ප්‍රවේශම් වෙන්නේ ලේන්සු වණනකොට හරිද ලේන්සු තියෙනව නෝස වන්න බලන්න රයිට් මොකද කරන්නේ අපි උන්වහන්සේව අපිට මේ වෙලාවේදී ගොක් නෑ අරව නෑ තියෙන මොනහාර අරගෙන ගන්න ලේන්සු මංග කට්ටි ලේන්සු නැල්ල හරි මොනා මේ එහෙනම් ගන්නවම paper සර්විස් බ්‍රහන්තින ගන්න ඔසවන්න තියෙන මොනා හරි ගන්න නැත්තම් තියෙන පොතක් හරි ගන්න පොඩි පොතක් අරගෙන හරි නැත්තම් තමන්ගේ ෆෝන් එක හරි වනවන්න ආයෙත් පටන් ගන්න මුලින්දලා දැන් දැත් ඔසවමින් mage dajayai osvane osvane dajayai gayamu kasasu sesu sadavi gayamu yesu rajindu yevanissi yehova Sesu sesu sadame devida yesu rajidu then that polosan gahame Yeah.
රජුගේ රජු යොහවානිසි මගේ රජය පාපය ඕන්න එකක් තියෙනවන මම මේක දැකලා තියෙන ම කවදක් කරල නෑ. ඕන් කරගන්නට බලන්න ඕන් කරල වංක බනුවට බලන්න. අරි අපිට නෑන මේ අලු කට්ට ඉන්නම නව කට්ට ඉන්න අන්න අන්න විවකදාගන්න බලන්න මොකද මේ ටෝච්චක ලයිට්ක දාගන්න බලන්න රයි් මේ වෙලා කරුවල නෑ හැබැයි මෙත ඉන්නවා කට්ටේ මේකන ෆෝන් කියල්ල නෑ ෆෝ ගෙදර හත්පන් ගෙන්ච ෆෝන් එක හරි හරි සුද්ධ වන්තයෝටිකක් කියන්න ෆෝන්වත් ගැෙනනෑමට ෆෝන් ගෙනෙන්නෙත් නෑ හරි ආයද පටන් ගම අලලුයා යහවා ෆෝන් නැති කට්ටි ලෙන්ස් ඔසවන්න බලේ
කල්වරි පූජාවෙන් මාබිලරිගෙන ඇත්තේ යේසුගේ බලයෙන් මා නිදහස්වී අමතකව තාමක් කරුම් බාල පොඩ්ඩක් ඉන්න අඩුම වශයෙන් පොඩ්ඩක් උඩ පනින්න බැරෙන අඩු ගන්න මෙහෙමත් කරනවද බඩ තියෙන කටිර පොඩ්ඩක් අමාරුයි අර පොඩ්ඩක් අඩු ගන්න අර එහෙම බැරෙන අඩු ගන්න මෙහෙමත් කරන්න බලන්න එක්සයිස් එක කරන්න බලන්න එකම හැම කෙනෙක්ම හැම කෙනෙක්ම පටන් ගන්න මතුමා පාලන නොකරමේ යතුගේ බලෙන් ගොස්සිල හසින්නේ මගේ පූජාවෙන් නාමිලදී ගෙනැත්තේ යේසුගේ බලෙන් මානිද හසින්නේ Come on me මේ සමහර තරුණය මේ හොඳ පහත් දෙන්න බා පහත් දෙන්න හරිද ඊළඟ මෙහෙම කරගන්න මම හොඳට ප්‍රශංසා කර උන් වහන්සේව අල්ල මම හොඳ ළමෙක් ආමෙන් මම විතර මේ අද
සමහර අයට අවුරුදු ගණනාවක් පොඩ්ඩ එක්සයිස් එකක් හම්බුණා නේද? ආ හොඳයි මේ අද ගිහ එක්සයිස් කරන්න වැඩක්ද දන්නේ නැහැ නේද? හොඳට පැන්නනම් උඩ පැන්න අරමේ කරන්න ගෙදර ගිහ එක්සයිස් කරන්න වැඩක් නැහැ නේද? ඔය කොලෙස්ටරෝල් අරමේ වල තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳුම දෙනවා. චර්ච් එකට ආවම ස්වාමීන් වහන්සේ හාස්කම් වලිනුත් කරනවා. හැබැයි මේක තමන් කළ යුතු දෙයක්. හරි, අපි සමහරවට උන්වහන්සේ ප්‍රශංසා කරන ආකාරය අපිට අමතක වෙනවා. කාලයක් කනකොට ඒවා නිකන් පුරුද්දක් බවට පත් වෙලා තියෙන නිකන් පුරුද්දක් විතරයි. හැමදාම නිකන් දේවල් කරනවා, ඔහේ නිකන් පුරුද්දක් හැටියට දේවල් කරගෙන යනවා. බෑ, අපිට අමතක වෙන උන්වහන්සේ අපේ මුළු හදවතින් උන්වහන්සේ අපේ ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා කියලා නේද? අපේ හදවතේ ප්‍රශංසාව. ආමේ. අපි මට දාඩිය දන හොඳටම ෆෑන් තියෙනවා, නිකන් අස්සරට අපරාධ ෆෑන් නේද? මේක මගේ කකුලට වදිනවා, අරක කොහෙර වදින්නේ නැහැ. පුදුමද? අමුතු චර්ච් එකක්ද? මුන්නේ පුදුමයි නේ. මොන තරම් යහපත්ද? පුදුමයි නේද? හරිම අමුතුයි නේද? අර මේ අරේට ෆෑන් දැන් අලුතෙන් තියෙනවා. මම තවත් දෙයක් ඔය මැදිනුත් වෙනවා. අර ඒතකොට ෆෑන් නැති කට්ටියට ෆෑන් නැහැ කියන හැමදාම කියන ෆෑන් නැහැ ෆෑන් නැහැ ෆෑන් නැහැ රස්න වෙලා අපි මෙතන අර පිච්චිලා පිලිසිලා ඔක්කොම වෙනවා කියලා. ආමෙන්. අපි බලාපොරොත්තු වෙන බලන අපි නැවත වතාවක් මම හිතන්නේ මේ මාසෙකට විතර පස්සේ මම මෙතෙන් නැග්ගේ අමුතුයි වගේ පොඩ්ඩක්. අපි එලියව අමතක කරේ නැහැ. අර දේ වචන අපි එලිය ගැන කද්දිකටම කතා කරන්න යනවා. අර අපිට තවත් කොටස් කීපයක් තියෙන එලියගේ ජීවිතය ගැන මට සමහර අය ඇවිල්ලා අහලා තියෙන මොකද්ද මේ එලිය ගැන තියෙනවද කතාවක් කතා කරන්න කියලා. හරි, අපි එලියගේ ජීවිතයේ අපේ ජීවිතෙදි තමයි බලපාන බලවත් මිනිස්සෙක්. ඒ වගේම ඔහුත් අපි වගේම සාමාන්‍ය පුද්ගලෙක් හැටියට කියලා තියෙනවා. අපි වගේම සාමාන්‍ය පුද්ගලෙක්. අද අපි වගේම දුර්වලතාවල් තියෙන, අපි වගේම මිනිස් දුර්ලකම් තියෙන පුද්ගලෙක්. ඔහු අධාරිමත් වුණා. අද පොඩ්ඩක් මගේ පැත්තේ තියෙන බේස් එක අඩු කරන්න ඔයා. ඔබ බේස් එක පොඩ්ඩක් මගේ ගාව තියෙන. අපේ තියෙන දුර්වලකම් අපිට ඔහුගේ බලය අපිට නැතුව ඇති. එමුණත් අපි ඒ වගේම ඒ බලය අපිට ලබා ගන්න පුළුවන්. ඔහු සාමාන්‍ය පුද්ගලෙක්. ඔහුට තිබුණා නම් ඒදී අපිට බෑ කියලා කියන්න බෑ. අපිටත් තියෙන්න පුළුවන්. ආමෙන්. අපි විශේෂ කෝඩ්සකට අපි එනවා බලන්න. අපි පහුගිය දවස්වල බැලුවා විශේෂයෙන්ම ඔහු කන්ද මුදුන නැත සීනා කන්දට නැත හොරෙප් කන්දට ගිහිල්ලා එතින්දි ස්වාමීන් වහන්සේව මුණ ගැසුණා. ස්වාමීන් වහන්සේ ඉතාමත්ම අර නිශ්චල හඬකින් විස්පරගෝ අර උන්වහන්සේ නිශ්චල හඬකින් ඔහුට කතා කරා. විශේෂ උදේවල් වගේක් කිව්වා. ඔහුට කිව්වා ඔබ දැන් යන්න ගිහිල්ලා ඔබගේ ඊළඟ සෙෂන් එක පටන් ගන්න. ඔහුගේ ජීවිතේ කෙලවර වෙන්නේ නැහැ. ඔහු කිව්වා ස්වාමිනේ මගේ ජීවිතේ පුළුවන් නම් ඉවර කරන්න දැන් ඇති, මම එන්න කැමති ස්වර්ගයට කියලා. ස්වාමිනාංශ කිව්වා නෑ, වඩ වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඒත් පළමුවෙන්ම ගිහිල්ලා එලිෂව ඔබ ආලේප කරන්න. එලිෂව ආලේප කරන්න කියලා කිව්වා. අර එලිෂව ඊළඟට කිව්වා යෙහු ඔබ ආලේප කරලා ඔහු රජ හැටියට පත් කරන්න ඊශ්‍රායෙල්. ඊළඟට කිව්වා සිරියේ රජ එලියද සිරියේ රජ පත් කරන්න කියලා. පුදුම දෙයක්. ඒ සිරියේ සිරියාවේ රජුරුව මෙයා පත් කරන්නේ අපිට ඒ කොතනවත් චීර නැහැ ඔහු කරා කියලා බලලා. හැබැයි අපි දකින්න පුළුවන් මේ එලිෂා ඔහු හමුණ අවස්ථාවක් තියෙනවා. හැබැයි ඔහුට සාමිනහස දුන්නා යාදිපත් එක්ක ඔහුට ඒ ගැන ප්‍රේ කරන්න නැත යාඥා කරන්න මේ ගැන කියන්න ඇති මේ පුද්ගල තමයි සුදුසු ඊළඟට කියලා. අපි ඒකෙන් තේරෙනවා ඔහුගේ තිබුණු ආධිපත්‍ය වෙන අයට බාර දුන්නා. ඔහුගේ ජීවිතයේ කෙලවරට එන්න යනවා. මම හිතන මෙතනින් පස්සේ සමහර අයගේ මතයක් අනුව අවුරුදු 30ක් විතර හිටියා කියලා කියනවා. හැබැයි ඊට පස්සේ තමයි කවදා ඔහු දෙවහන්සයාගේ එයාගේ ආඥාවට පිළිතුරු දුන්නේ. මොකද ඔය ආඥාව ඇවිල්ලා සාමාන්‍යයෙන් මම මැරෙන්න දාන්න කියලා මරන්න කියලා කිව්වා. හැබැයි ස්වාමිනාංශ කියන්නේ නෑ, ඔයාට තවත් කල් තියෙනවා ජීවත් වෙන්න. ඔය ජීවත් වෙන්න තවත් ගොඩක් කල් තියෙනවා. ඒ හින්දා ඉදිරියට ඔබ ජීවත් වෙන්න යනවා. හැබැයි ස්වාමිනාංශ කිව්වේ ඔබ මේ තුන් දෙනා විශේෂ මාලේප කරන්න කියලා. මේක ඉතාමත් වැදගත් අපි තේරුම් ගන්න කියලා. ස්වාමිනාංශේ ඔහු තුලින් සමහර දේවල් කරගන්න බැරි වුණු දේවල් මේ අනිත්‍ය ඇතුලින් කරගන්න යනවා. ඒකෙන් තේරෙන්නේ තමාගේ ආධිපත්‍ය, තමාගේ ආලේපය, තමාගේ නායකත්වය වෙන අයට නිදහස් කිරීම. අපි වර්ධන වෙනකොට තේරෙනවා අපි මොන தත්ත්වෙ හිටියා, මොන මට්ටමේ හිටියත් අපි තේරුම් ගන්න වෙලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් පියෙක් හැටියට මගේ දරුවන්, ඊළඟට මගේ ලෙගසි එක, ඊළඟට මගේ උරුමය, මගේ දරුවන් ගෙනිනවා. ඒක අපි තේරුම් ගන්න වෙලා තියෙනවා. අපේ සේවාව වෙනුවෙන් අපේ
තැනගන්න සේවය විතර මඟ හැමාංශයම කවුද ඊළඟ තැනගන්නේ ඊළඟ කරන්නේ කවුද මේවා. අර මෙතන මේ මීඩියා මිනිස්ට්‍රියක ඉන්න කට්ටිය හැම වෙලෙම තමන්ත් එක්ක කවුරු හරි ඉන්නවද අපේ සයිලැබ් මඟ පෙන්වන්න පුළුවන් හැම අංශයේදීම අපිට තියෙන කවුරු හරි වෙන එක්කෙනෙක් අපේ අතරේ ඉන්නවද මේක බාර ගන්න. අනිත් එක අපිට ඕන කට්ටිය නෙමෙයි පත් කර ගන්න ඕනේ. දෙවිය මහන්සේ කියන පුද්ගලයා. දැන් දෙවිය මහන්සේ මෙතන නෙමෙයි කවදාවත් මේටි ඉස්සෙල්ලා ඒ එලියයි එලිෂයි දෙන හැම වෙලා නැතු ඇති. හැබැයි කිව්වේ යන්න එලිෂ වාලේප කරන්න. ඌ හිතපු පුද්ගලයා නෙමෙයි. ඌ එලිෂ වාලේප කරන්න. යෙහුව වාලේප කරන්න ඌ විශේෂයෙන්ම කිව්වා. දැන් මේකෙන් තේරෙනවා ගෝලත්වයේ තියෙන වැදගත්කම. සභාවක ඒකයි අපි විශ්වාස කරන්න කුඩා කණ්ඩායම් නැත්නම් සෛල කණ්ඩායම් නැත්නම් මොන හරි වචනපද ගෘහ කණ්ඩායම් මොන වචනපද ඒ කුඩා කණ්ඩායමේ තියෙන අත්‍යවශ්‍යතාවය ඒකට අවශ්‍යතාවයක් නේ අත්‍යවශ්‍යයි එක එක්කෙනෙක් රැක ගැනීම බලා ගැනීම මේ සඳහා ඒක අත්‍යවශ්‍යයි අපි එක එක්කෙනා බලා ගන්නවා රැක ගන්න ඕනේ හරිද ඒ වගේම ඔවුන්ට අවශ්‍ය ඊළඟ මගේ මිනිස්ට්‍රි එක මගේ සේවාව ඉදිරියට ගෙනියන්න මේක අත්‍යවශ්‍ය වෙනවා ඒ කියන්නේ දේවචනයේ කියලා තියෙන එක පුද්ගලයට පුළුවන් 10000 පන්නන්න කියලා දෙදෙනෙක් එකතු වෙලා 10000 පන්නන්න පුළුවන් කියලා. හරිද? එක්කෙනෙක්ට 10යි දෙන්නෙක්ට 10000 පුළුවන් කියලා තියෙනවා. ඒක කියන්නේ සම්හංශ කියන තමාගේ ආලේපේ තමන් වෙන එක්කෙනෙක් පත්‍ර ගියාම දැන් හරියට මේ හරියට බැලුවොත් එලිෂා කියන අපි මන් දන්න අනාගත කතා කරන්නේ නැති කෙනා තාමත් තීරණය කරගන්නේ එලිෂා හරියටම ඔහු ඉල්ලුවා සාහනේ මට ඔබට තියෙන වගේ දෙගුණයක් මට ආලේපය අවශ්‍යයි කියලා කිව්වා. ඒ වගේම ඔහු කරපු ක්‍රියාවන් බැලුවේ හරියට ගණන් කරලා දැම්මු බැලුවොත් එම හරියටම දෙගුණයක් යා කරා. ඒ කියන්නේ තමන් කළා වගේ දෙකක් කරන්න. ඒ කියන්නේ ගුරාට වැඩි ගෝලය වඩා හොඳට කරා. හැබැයි නියමාකාරයෙන් ආලේපය නැත්තම් ඒ සලුව අපි එකපාරක් කතා කරපේ ඒක ට්‍රාන්ස් වුණොත් පමණයි. ඔහුට ඒක නවතවතක් ඒක උදුරලා ගන්න බැරි වුණා. ඒ අවසාන දක්වා විශ්වාසවන්තව ගමන් කරන්නත් සිදු වුණා. ඒකේ අවශ්‍යතාවය. දැන් අද අපි විශේෂයෙන්ම එනවා අපි පළවෙනි රාජාවලියේ 21 වෙනි පරිච්ඡේදයට එනවා විශේෂයෙන්ම. අපි පළමුවෙන්ම 17 ඉඳලා 24ට පොඩ්ඩක් බලමු අමුතු කතාවක්. එකපාරට ස්වාමිනහන්ස කතා කරනවා එලියට. එලියට කතා කරලා කියනවා මේ සිදුවිලා තියෙන අසාධාරණයක් ගැන ඔබ ගිහිල්ලා ඒකට යම් මිනිස්චයක් ගෙනෙන්න ඕන කියලා. යම් අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. මේ අසාධාරණට ඔබ ඒ විනිශ්චය ගෙනෙන්න. මේ ස්වාමීන් වහන්සේයාට කිව්වේ එයා ගිහිල්ලා හොයාගත්තර මේ අසාධාරණ වෙනවා. මේ අසාධාරණට විරුද්ධ මම මොන හරි ස්වාමීන් වහන්සේට පෙන්නේ. නැවතවතාක් මේ පුද්ගලයා කවුද? ඇවිල්ලා ආහබ්‍රජ්ජුගේ තිබුණ ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ තවද සාමිනහාදික වචනේ තිෂ්බි එලියා වෙත පැමිණ නුඹ පිටත්ත සමාරිය වස ඊශ්‍රායෙල් රජ වූ ආහබ් රජ සම්මුඛ වෙන්නට පලයන්. අරේ දැන් නැවත වතාවක් දැන් ඔහු මතකද ඔහු ඔහුට හැම වෙලාවෙම අමාරු වෙලා තිබුණේ දැන් යන්න සාමිනහාස කියන යන්න. ඔහු වාලේප කරනවා සාමිනහාස නිශ්චල හඬකින් කතා කළා මෙතන මේ අතර කාලේ කොතරම් තිබ්බද අපි දන්නේ නැහැ සාමිනහාස දැන් යන්න ගිහිල්ලා රජුරණ කතා කරන්න. ඔහුට කතා කළ යුතු දේවල් වගේක් තියෙනවා. විශේෂ වූ දේවල් වගේක් තියෙනවා. මම ඒ දේ ඔබට කියන්නම්. මොකද ඊළඟට කියන්නේ ඔහු නාපොත්ගේ මිදිවත්ත අයිති කර ගන්නට එහි ගොස් සිටී. නුඹ ඔහුට කතාකොට නුඹ මිනි මරා අයිති කරගත්තයි ස්වාමීන් වහන්සේ කියන්නේ කයි කියපන්න. සල්ලි බලවත් දෙයක් කියන වෙදනේ. ඔබ මේ ඉඩම අත්පත් කරගත්තේ මිනි මරලා. අසාධාරණ විදිහට. තවද බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙව කෑවද එතනෙහිදී බල්ලෝ නුඹේ ලේ එසේය නුඹේ ලේ ලෙව කන්නෝ යයි සාමින් වහන්සේ කියන සේක ඔහුට කියාපන්නයි කීසේක. හරි බහනක දැන ඒ කියන්නේ මේ විනිශ්චයක් ගැන. නැවතකට මේ මිනිස්සු මට ඔහුට ඕන විදිහ නෙවෙයි ස්වාමීන් වහන්සේගේ මම කියනවා මේ දේ ඔබට කියන්න කියලා. දැන් ස්වාමීන් වහන්සේ මේ දේ තනියම මුන්මහන්සේ කරන්න තිබුණා. මේ ස්වාමීන් වහන්සේ මේ පුද්ගල විශේෂ තෝරගෙන මේ දේ ඔබ කරන්න. අහෝ මාගේ කියපන්න. 20 පදේ ආහබ්ද අහෝ මාගේ සතුර. දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙතන මහා අසාධාරණයක් සිදු වෙලා තියෙනවා.
හරි අසාධාරණයක් කියන නාබොත් කියන පුද්ගලයා මේ කතාව මේ මුළු පරිච්ඡේදය කියලා කියවන්න බලන්න ඔබල කියවල නැත්තම් මම බලාපොරොත්තු වෙන කියවයි කියලා බයිබලේ මේ කතාව දන්නව ඇති. හරිද? නාබොත් කියලා පුද්ගලෙක් හිටියා කියලා සමහර අය දන්නේ නැත. මේ දේ වචන ඉතා විශේෂයෙන් මේ පුද්ගලයා ගැන සඳහන් කරනවා. මේ පුද්ගලයා ඇවිල්ලා හරිද මේ සාමාන්‍ය අසරණ පුද්ගලයෙක්. සාමාන්‍ය අසරණ පුද්ගලෙක්. ඉතින් මහා ලොකු විස්තරයක් ඔහු ගැන කියලා නැහැ. අසරණ පුද්ගලයෙක්. ඔහුට සාමාන්‍යයෙන් ඔහුට ජීවිතේ තමන්ට උරුමුණා තමගේ පවුලට උරුමුණා ඉඩම් කොටසක්. ඒක තිබුණේ රජුරුවන්ගේ ඒ මාලිගාවට අල්ලපුවත්තේ. ඉතින් මේක පරම්පරාවෙන් උරුමුණු දෙයක්. ඉතින් පරම්පරාවෙන් දෙයක් උරුමුණාම ඒක තමන්ට අයිති. තමන් තියාගන්න ඕනේ. ඒක පරණ ගිවිසුමේ තිබුණු එක්තරා නීතියක් හැටියට තමන්ට අයිති උරුමය තමන් විකුණන්න තහනම්. ඒක දෙන්න බෑ. බෑ එක දවසක් කවුද ආහබ් මම හිතන්නේ මොන වගේ හේතුවක් හින්දා ඔහුට මේ ආහබ්ට මේ ඉඩම ගැන ආශාවක් ඇති වුණාද දන්නේ නැහැ. පංගුවක තමන්ගේ අල්ලපුවත්ත දිහා බලනකොට හැම වෙලෙම දකින්න ඇත්තේ මේ මිදිවත්තක් තියෙනවා. මිදිවත්ත මගේ මාලිගාවේ ඉඳලා එළිය බලනකොට හරිය කැතයි. ඒක වෙන්න පුළුවන්. මගේ මාලිගාව හරි මේ ලස්සනට තියෙන මාලිගාව විනාශ කරලා දානවා. මේ මිදිවතු වැඩක් නැහැ මගේ මේ මාලිගාව ඉස්සරහට. ඒක නැවත තවත් දෙයක් මතක් කරනවා ඇති මිදිවත්තකින් සංකේත කරන්නේ. මේක තේරුම් ගන්න මේක සංකේතයක් කියලා. සංකේත කරන්නේ ඊශ්‍රායෙල් සෙනග. ඊශ්‍රායෙල් සෙනගේ සත්සිකා සාර්ථකත්වය. එවගේම සභාවට අලුත් ගිසිම කියලතට අපි මිදිවත්තක් උන්වහන්ස මිදිවත්තේ ඉන්න සේවකයෝ කියන සභාවට කියන සංකේතයක්. අද මේක දිහා බලනකොට හැම වෙලේම මේ ඇත්තම අන්තක්‍රිස්තුගේ ප්‍රතිරූපයක් වගේ තියෙන ආහප්ට දකිනකොට හැම වෙලේම මතක් වෙන්නේ මොකද්ද? අයියෝ මේකෙන් පෙන්වන්නේ මොකද්ද? අනාගතයේදී මේ අය කවදා හරි අපි වැටපත් කරගන්නවා. ඒක වෙන්නත් පුළුවන්. අතක නිකන් අර කැදරකම කවචස්මස් ඒ කියන්නේ අනිත් එක දෙයකට ආශාව අල්ලපුවත්තේ තීඩල් කියලා මට ඕනේ. මේ මනුස්සයට මේ කතාව මම කියාගෙන යන්නේ මම මේ ඔක්කොම කියවගෙන යන ගොඩක් වෙලා යනවා. අර මේ මොනතරම් මේ මනුස්සය ඉඩම් තියෙන දෙතිද ඊශ්‍රායෙල් රජුරුවනේ. මේ රජුරුව කැදරකම තමන්ට තිබුණ කොතන තිබුණත් අර ගීතිකාට කොතරම් ඉල්ලුවක් කොතරම් තිබුණා මදි කියලා කියනවා නේ නේ මොකද අපිට මදි තවත් ඕනේ මට ඉඩම් තිබුණා මේ මාසෙ පිරිල ඉතිල යන ඉඩම් තියෙන නෑ අල්ලපුවත් ඉඩම ඕන යම් දෙයකට තියෙන කැත ආශාව මට ඒදී ඕනේ අපි දසපණති කියලා තියෙන අනිත් අයගේ දේවල් වලට ආශා කරන්න එපා. අනිත්‍යගේ දේවල් අපිට ආශා කරන්න එපා. ඔහුගේ තියෙන ආහනේ ආශා කරන්න එපා. ඔහුගේ තියෙන භාර්යාව ආශා කරන්න එපා. ඔහුගේ තියෙන ගෙවල් ගැන ආශාද කරන්න එපා. එයාගේ මොනවද තමන්ට ඒව ආශා කරන කවචස්ස් කියලා කියන්නේ ඉංග්‍රීසි බයිබලේ. අර ඒ කියන්නේ එක්තරා විදිහක තෘෂ්ණාවක්. ඒක ගැන ආශා කරන්න එපා. මේක මට තිබුණොත් හොඳයි. අරයට තිබුණ වාහනේ, අරයට තිබුණ සපත්තු, අරයට තිබුණ ඇඳුම, අරයට තිබුණ මොන හරි ඒක ආශා කරන්න එපා. දසපනත එක විශේෂද ඒක ඉල්ලන්න. මේක තමන් ආශා කරන්න මේ දැකපු ගමම කියනවා නෑ. මේදී ඔබට තහනම් වෙන අයට අයිති දෙයක් තමන් ආසා කරගන්න එපා. මේක ඔබට අයිති දෙයක් නෙවෙයි. ඉතින් එක්තරා විදියක ඔගේ හදවතේ තිබුණ මේ කැත කිලුටු ආශාව. මම දන්න අපි කී දෙනෙක් අද මෙවැනි ආශාවන් තුලින් යනවද කියලා. අපිට තිබුණ දේ අපිට මදි තවත් එකක් ඕන. තවත් වැඩියෙන් ඕනේ. අර අපිට තියෙන දේ උන්වහන්සේගෙන අපිට තියෙන දේෙන් අපිට තෘප්තිමත් වෙන්න. වෙයි තවත් ඕනේ මට මොකක් හරි දෙයක්. අපිට ඒක නම් කරන්න බල මේ මනුස්සයාට ඇල්ල මේ අල්ලපුවත්තේ තිබුණ ඉඩම. මේ අල්ලපුවත්තේ තිබුණ ඉඩම එච්චරයි. අර නැවත වතාවක් මෙතෙන් දිනනකොට මොකද ඌ කියන්නේ? ඌ කියලා මේ පුද්ගලයා හමු වෙනවා. නාබොත් ගිල් හැම නාබොල්ට එක්තරා විදියක ප්‍රපෝසල් එකක් නැහැ. ටෙල් ගිල් කියන මේ දේ මම ඔබට යෝජනා කරනවා. මට ඉඩම විකුණන්න. හරි මට ඉඩම විකුණන්න. මට මෙතන මොකද නන්ද මේ මට ඕනේ ඇවිල්ලා එළවලු පාත්තියක් දාන්න කියලා.
මට අරවේ මට එල්ල වලු පහත්තියක් වෙද දාන්න. එල වලු වල මේක ඇතර වෙනසමකට මේ දවස එල වලු තිබුත් හොඳයි නේද? අපිට නම් එල වලු හොඳයි. වෙයි ඉස්රාලේ මේ මේ ප්‍රදේශවල ඒගොල්ලෝ වවන්නේ හැම වෙලේම මේ 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 අපි කතා කර මිදි. මේ වවන්නේ ඒක. අර හේතුව ඇවිල්ලා අනිත් එක එල වලු එල වලු වලින් ප්‍රකාශ කරන්න අපේ පරණ ගිවිසුමේ බැලුවදී ඔවුන් ඊජිප්තුවේ ඉන්න නැත්නම් මිස්රයේ ඉන්නකොට ඔවුන් ගිහිල්ලා තමාගේ එළවලු වගා කරා කියලා තන එළවලු වගා කරනකොට ඔවුන් හැම වෙලේම ඔවුන් නයිල් ගඟෙන් ගිහිල්ලා වතුර තමන් හරියට උස්සගෙන ඇවිල්ලා පංගුල කරේ තියාගෙන ඇවිල්ලා ඔවුන්ගේ එළවලු ඔවුන් මේ එළවලු වලට වගා කරා කියලා තියෙනවා. මොන වතුර නෑ ඔවුන්ට සාමාන්‍යයෙන් මිස්රේ වර්ෂාව නෑ. ඒගොල්ලන්ට එකම දේ උන්ට වතුර ලැබුණ එකම ක්‍රමය තමයි ගංගාව, නයිල් ගංගා. අදත් තියෙන නයිල් ගංගේ, නයිල් ගංගේ විතර උන් කොහෙ වුණත් කම නයිල් ගංගෙන් ගිහලා වතුර අදගෙන අද අලු ක්‍රමවල ඇති. නයිල් ගංගෙන් ගිහලා වතුර ගෙන තමයි ඒගොල්ලෝ කරන යම් ආකාරයක ගොවිතැන කරන්නේ. උන්ට මතක් කරා. උන්ට මතක් කරා නැවත වතාවක් ඔහුගේ හදවත තියෙන්නේ කොහෙද? අහබ්ගේ හදවත තියෙන්නේ කොහෙද? තමන්ගේ හදවත තියෙන්නේ ඊජිප්තුවේ නැත්නම් මිස්රයේ දෙස. ඔහුගේ හදවත තියෙන්නේ අපි මේ දේවල් කරන්න ඕනේ මිස්රයේ ක්‍රමයට. මෙතන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ අපිට කියපු දේ මේ මිදිවතු අපිට වැඩක් නැහැ. අපි මිස්රයේ දේවල් ආශා කරන්න, මිස්රයේ විදිහට දේවල් කරන්න ඕනේ. මේකේ හොඳ පින්තූරක්. අපි ඒක ඇකේ මුලින්ම අර මෙතන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කියන ඔබ ඇවිල්ලා සභාව දෙවියන් වහන්සේගේ සෙනග, දෙවියන් වහන්සේ අයිති සෙනගක්. අපි දේවල් කරන්න ඕනේ උන්වහන්සේට ඕන විදිහට, මට ඕන විදිහට නෙවෙයි. නැත් අපි කොහෙන් අර දේවල් අල්ල ගන්න අතන කරනවා? ඒදී ලෝකේ අතන මෙහෙම ගායනා කරනවා, මෙතන මෙහාය දේශනා කරනවා, නැත්නම් මේ අය මෙතන කරනවා, ඒ අය මෙතන මෙහෙම අඳිනවා. අර ඒ කට්ටිය කරන්නේ එහෙමයි. ඉතින් අපිත් ඒ දේවල් අපි ඉගෙන ගන්නවා. අද වර්තමානයේ තියෙන අපිට උගන්වන බොහෝ විට අපි විශ්වවිද්‍යාල හැමතැනම උගන්වන්නේ අපිට කතා කරන හැටි උගන්වනවා, කියන හැටි උගන්වනවා, හැමදේම නේද? අපිට ප්‍රසිද්ධ කථනය පවා උගන්වනවා. පංගකලේ ප්‍රසිද්ධ කතනය කරන කට හරි ලස්සන කතා කරනවා. දැන් අපි හිතන ඒක අපි මෙතන ගහන්න ඕන. පංගවත් දේශනාවල් එහෙම් පිටින් අහලා බැලුවොත් එහෙම සමානව මම නම් කියන්නේ විශේෂයෙන් ඉංග්‍රීසි පංගල දේශනාවල්. හැවිල ඒවල මොටිවේෂනල් ප්‍රීචින්. ඒකට මොටිවේෂනල් කියලා කියන්නේ මොකද? මොකද මේ මොන පොළඹවන මනුස්සයන් මේ පොළඹවන. ඒ කට්ටිය දේ වචනය ගත්තොත් එහෙම දේ වචනය මේ එහෙම්ෙන් කෑල්ලක් දායි. හරිද? හැබැයි කොහොම තියෙන්නේ හරි නිකන් මේ මොටිවේට් කරන වචන ඇවිල්ලා නොයෙකුත් දේවල් ඔක්කොම එකතු කරලා ඕන් නිකන් ඒවා නිකන්ම හොද්දක් වගේ හදලා දෙනවා. මහලුක හොද්දක්. ඉතින් ඒ වචනේ නෙමෙයි කතා කරන්නේ. ඒ වචනේ වැඩක් නැහැ නේ. අපි මිනිස්සු කිව්වොත් ඒ වචනේ නම් වැඩි කට්ටියට තේරෙන්නේ නැහනේ. ඒ හින්දා ඒ වචනේ නෙමෙයි. පාපේ ගැන කතා කරන්න එපා. අයියෝ මිනිස්සු චර්ච් එකෙන් යයි. ඉතින් මනුස්සයන්ට ඕන විදියට සලකන මනුස්සයන්ට ඕන විදියට. අපිට දිවහන්ස කිව්වේ නැහැ. ඒක බෑ ඔබට කරන්න. සභාව කියන්නේ සභාව පෝෂණය කරන්නේ උන්වහන්සේගේ ආත්මය තුළින්. සභාව පෝෂණය කරන්නේ උන්වහන්සේගේ බලය. අපිට වෙන බලයක් වැඩක් නැහැ. ඒක සංගීතයට වෙන්න පුළුවන්. ඒක ගීතිකාවට වෙන්න පුළුවන්. අපි ඉගෙන ගන්න ක්‍රමවලට වෙන්න පුළුවන්. අපි ගෙදර හැසිරීම වෙන්න පුළුවන්. අර මට එක්තරා පුද්ගලෙක් එදා කතා කරලා කිව්වා. එයා කිව්වා මේ ප්‍රශ්නයක් තියෙනවා මේ විදේශ රටක. ඔහු කිව්වා මේ මගේ අල්ලපු ගෙදර මේ කට්ටිය හොඳ කැප වෙන කිතුබැතියෝ. හරි හොඳ කැප වුණ දෙවහන්සර කැප වුණ හොඳ හොඳ කිතුබැතියෝ. එයා කියන මගේ අල්ලපුවත්තේ අල්ලපු කාමරේ ඉන්න පුද්ගලයා මේ සමලිංගික පුද්ගලයා. හැබැයි හරි හොඳය. හරි හොඳ පුද්ගලයා. එයාම ප්‍රසිද්ධිය කියන මම සමලිංගික පුද්ගලෙක් කියලා එහෙම කියනවා ඒගොල්ලෝ. අඩේ හින්ද ඉතින් මෙයා අර පැරණි දේ වචනේ මතදාරය හින්ද එයා කියනවා මම මෙතන ඉන්න හොඳ නෑ. එයා එක්කෝ එයා යන්න ඕනේ, මම මෙතන ඉන්න. අපි දෙන්නට මෙතන මේ ඝට්ටණය වෙන්න අමාරු. මෙතන අමාරු, මෙතන මේ ඝට්ටණය වෙන්න හරි අමාරු. මොකද අපි දෙන්න ඉන්නේ එකම තැන. අර මේකින්ද මම මෙතන යන්න ඕනේ. ඒක ගිහිල්ලා තමන් ගෙදර හිටපු තවත් එක්කෙනෙක් කියපු ගම එයාට ටක් ගාලා නැග්ගලු. ඒ මොකෝ ඔයා කොහොමද එයා විනිශ්චය කරන්නේ? අර ඔයාට අයිති නෑනේ මේ කට්ටිය දවසක සෙනග. අල්ලන්න එයා අල්ලන්න එපා. එයා අල්ලන්න එපා. අපි ටික ටික ඔක්කොම ඩයිලූට් කරන්න පටන් ගන්න. ටික ටික අපේ මොකද කරන්නේ? අපේ සමහර මමයි පාස කුෂාණෝ මේ ලක්ෂරි ඊයේත් අපි කතා කරගෙන සමහර දේවල් හිටිය
සමහර අපි දේවල් වල තියෙන අග්ගය අඩු කරන මොකද ප්‍රමිතියේ බැස්සන. සමහර අයගේ ප්‍රමිතිය බස්සන මොකද මිනිස්සුන් සතුරු කරන්න කියලා. ඒ ප්‍රමිතිය අපි බස්සන. අපි නායකත්ව කණ්ඩායමල බොහෝ විට කතා කරන අපි සමහර වෙලාවට අපි අර තියෙන ප්‍රෙෂර් එක අපිට අපිට ලැබි එන පීඩනෙ හින්දා මිනිස්සුන් සතුරු කරන්න ඕන හින්දා අපිට ඒ සමහර දේවල් අපි අඩු කරගන්නවා. ඒ එදා එහෙම තමයි අද මෙහෙම කරන්න ඕන. නැත්තම් මිනිස්සුන් නැත්තම් අපි මිනිස්සු සතුරු කරන අපේ දරුවෝ එහෙම නෙවෙයි හිතන්නේ. අපිම කියන මගේ ළමයි එහෙම නෙවෙයි හිතන්නේ. අද මගේ මුණුබුරුවයටත් වැඩි හිතන්නේ නැහැ නේ. එහෙම හිතන්නේ නැහැ. අපි අපිට වෙලා තියෙන වැඩි දේ වචනේ මේකයි. අපිට ඒකයි අපේ ස්ටෑන්ඩඩ් එක. ඒකයි අපේ ප්‍රමිතිය. ඒකෙන් එහාට අපිට යන්න බෑ. මේ දේ වචනය. ඒක අපිට එහෙම මේ පොඩ්ඩක් සීනි එකතු කරන්න නැත්නම් ලුණු එකතු කරන්න නැත්නම් ඇඹුල් එකතු කරලා කියන්න බෑ. මේකයි දේව වචනය. එතකොට මෙතන ඇවිල්ලා ඔහු කියනවා මට මෙතන එළවලු පාත්‍රයක් හදන්න ඕනේ. ඉතින් කරුණාකරලා ඇයිද දෙන්න. මෑ කිව්වා ඉංග්‍රීසියෙන් ඉන්නේ God forbid කියලා කියන වචනයක් එනවා. දිව්‍ය මහන්සේ තහනම් කරලා තියෙනවා. මේ ඉඩම මන් දෙන්නේ. මේ කවුද ඉල්ලන්න ඇවිල්ලා? රජ්ජුරුව කියන්නේ මට තහනම් ඔබ රජ්ජුරුව වෙන්න පුළා. හැබැයි දේ වචනේ පසු බලනකොට ද්විතීයික කතා පොතේ අරමයා ඒ මාස දන්නා දේ වචනේ. එයා කිව්වා මේ දේ වචනේ අනුව මම මේ ඊටම දෙන්න බෑ ඔබට. දෙවහන්ස තහනම් කරලා තියෙනවා. මට අයිති මේක මට අයිති උරුමය. මේක මගේ උරුමය. ඒතර ඉතින් උරුමය ලේසි ඉදි විකුණලා දාන්න බෑ. ඔයාට මේටි වැඩි මන් දෙන්න සල්ලිත් දෙන්න. එහෙම නැත්නම් වෙන තැනක ඔයාට ඊටමත් දෙන්න. ඒක හරි නැද්ද? උඩ පරීක්ෂාවක් ගෙනවා. පරණ ගිසි මතකද පුද්ගලයා තමගේ උරුමය වික්ක ඊළඟට එක කරුමයක් බවට පත් වුණා. නේද? කවුද? හරි. පේත්‍රුස් නේද පරණ ගිසි මීටපු. හරි. චව් චව්. කවුද? ඒසව්. තමගේ උරුමය තමන් වික්ක. තමාගේ තියෙන තමන්ගේ විශ්වාසය තමන් අත්හැරලා තමයි අයියෝ මේ මොකක් දැනට තියෙන දේවල් මම ගන්න ඕනේ. මේ දැනට තියෙන මේ දේවල් ඒ මොහොතක තියෙන තෘප්තියට අර ඔක්කොම විකුණලා දැම. ඉතින් ස්වාමීන් වහන්සේ මේකයි බොහෝ විට ඔහු කිව්වා නෑ මම මේක දෙන්නේ නෑ. ස්වාමීන් වහන්සේ මට දීලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේක දීන පරම්පරාවක් හැටියට මම දෙන්නේ නෑ. කෙටියම කියන්නේ ඔහු කියන මගේ පාරම්පරික මේ ඉඩම මම ඔබට දෙන්නේ නැහැ. ඒ කතා කරනකොට තේරුම් ගන්න මේ කතා කරන ලේසි පහසු පුද්ගලෙක් නෙවෙයි. ඒදී අපේ රටවල වෙලා තියෙනවා. සමහර රාජ්‍ය රටේ ප්‍රධාන පුද්ගලයෝ ඇවිල්ලා අපිට කියන මේ දේ මට විකුණන්න. මට විකුණන්න. අපිට කියන්න තරම් ශක්තිය තියනවද? අඩි ගන්නෑ දෙන්නේ. මගේ උරුම මම කොහෙත් මේ කියන්නේ මම ධර්ම විශ්වාසය මම දෙවහන්සේ තුල තියෙන දේවල් මම අතාරින්නේ නැහැ. දෙවහන්සේගේ තුල තියෙන මගේ ප්‍රමිතිය මම අඩු කරන්නේ නැහැ. පොඩ්ඩක් ඔක අඩු කරන්න කමන්නේ නැහැ. මේ අද වර්තමානයේ ඉන්න ළමයිට ඔක තේරෙන්නේ නැහනේ. පොඩ්ඩක් අඩු කරන්න. අද ඒ කට්ටියෝ දන්නේ නැහැ. නෑ. දේ වචනේ මේකයි කියන්නේ. මම බලන්න ඒකේ හේතුවෙන් මොකද සිදු වුනේ. මේ පුද්ගලයා කරුණාකර ගෙදර ගිහලා කතාවක් කියවන් බලන්න. මේ අහබ් ගෙදර ගිහිල්ලා අද පුංචි ළමයෙක් වගේ මොකද ගියේ ගෙදර ගිය ගම මූණ එල්ල ගත්තා. මගේ මුණුබුරව ඕක කරනවා ජේමි. හරි. අද එයාට මොනවත් ලැබෙන්නේ නැත. එයා ඉල්ලපු දේ ලැබෙන්නලු. එයා ඉල්ලන මට අර කොහොන් මේ මන්සර තියෙන කාර් ඕනතර. එයාට කොතන ගියා තවත් කාර් එක පොඩි එක ඒකමයි ඉල්ලන්නේ මේ කොල්ලා. දැන් තාත්තා කිව්වොත් බෑ කියලා. මූලෙල්ල ගන්න. ඊට පැත්ත කියලා පංගල පංගල කෑ ගහයි අඬන පංගල දැන් පැත්ත කියලා මෙහෙම කරගෙන බලාගෙන මට මේ මාසය ගැන කතා කරන වෙලාවේ ඒක තමයි මීම ගෙදර ගිය මොන කරේද? මේ පුංචි ළමයෙක් වගේ. පොඩ හිතන්න මේ කවුද මේ? කවුද මේ කහාගෙන මේ කතා කරන්නේ? අහබ් කවුද? හරිද අපි ඔයාවත් හරිද මෙතන මේ අපේ මෙන්ඩිස් මහත්තයා කරත් කමන්නේ.
කෙනෙක් කරත් කමක් නැහැ. කියන පොඩ්ඩක් මේ ඇවිල්ලා කවුද රටේ රජුරෝ? ගෙදර ගිහලා වකුටු වෙලා අනිත් පැත්තේ මට කන්න බෑ. මම කන්නේ නැහැ. මොකද ඒකෙන් තීරණ ඔහුගේ තියෙන බොළඳ හදවත. හරි බොළඳයි. පුංචි ළමෙක් වගේ හැසිරෙනවා. මට ඒක වුණේ. මට දැන් කාට කිව්වේ නැහැ කිව්ල කෑවේ නැහැ. පැත්තක වෙලා ඇඳේ නිදාගෙන මාර මේ අනිත් පැත්තේ හැරිලා ඇඳේ. හොඳ හොඳ ඉන්න මට අරමයන් කිව්ව බෑමයන් කිය එක්ක එක්ක එක ආධිපත්‍ය තියෙන යාගේ ඕන්න මේදී ලබා ගන්න. ආධිපත්‍ය පාවිච්චි කරෙද්ද අනිත් පැත්තේ ගිහලා අනිත් පැත්තේ හැරිලා ඔන්නන්න පටන් ගත්තා. යුරිදුරු කුරුකුරු ගගා ඉන්නවා. හරි බොහෝ අය මෙන්න මේ දේ අපිට තියෙන සමහරලාට. අපි දිවහන්සේ ඉදිරියේ සමහර වෙන දේවල් අපිට ලැබෙන්නේ නැතිකොට, මම ඉල්ලපු කාර් එක මට ලැබුණ නැතිකොට, මම ඉල්ලපු ජොබ් එක මට ලැබුණ නැතිකොට, මම කොහේ හරි මට යන්න ඕනේ ඒ දේ මට ලැබුණ නැතිකොට, හරිද, මම ඉල්ලපු කෙල්ල මට ලැබුණ නැහැ, මට ලැබුණ කොල්ලා ලැබුණ නැහැ, එයා ලැබුණ නැහැ, එතකොට මොකද වෙන්නේ? ගෙදර හඳ හඳ ඉන්න. හරි අඳ අඳ ඉන්න. මම මේ දේ මට ලැබෙන්නම ඕනේ. ඒකේ තියෙන තමාගේ හදවත, තමාගේ ආශාවන් තමන පාලනය කරගන්න බෑ. හදවතේ තියෙන තමන්ගේ ආශාවන් මේ මනසට පාලනය කරගන්න බෑ. දැන් එතකොට එයාට උදව් කරන්න මේ වෙලාව එනවා කවුද? මෙතෙන්ද ඉන්නවා ජෙසිබෙල්. ජෙසිබෙල් එනවා කතා කරන්න. ජෙසිබෙල් එල මොකෝමේ? මොකෝමේ එළවල ඉන්නේ? මට ඔහට කතා කරන්න බෑ. මේ රජුරෝ, මේ රටේ රජුරෝ. මොකද උනේ? මහතර අහන්න ඇති යාගේ අර සර විවේක. මොකද උනේ? නැගිටින මනුස්ස මොකද කතා කරන්නේ? නේද? නැගිටින මනුස්ස මොකද කතා කරන්නේ? පිරිමික් වගේ හැසිරෙනවා. කොහොම කියන්නේ නැද්ද? අපි පංගුවක් කට්ට කියනවා නේද? එතම කාන්තාම් ප්‍රවේශම් වෙනකම් සමා වෙන්න මේ සමහර අය එහෙම කරනවා. අපි චර්ච් එකේ නෑ මේ ලංකාවේ පිටායේ, ඒ ඔක්කොම එංගලන්තේ. මේ නෙවෙයි ලංකාවේ, ඔක්කොම එංගලන්තේ. ලංකාවේ නෙවෙයි නේ ඒ වෙන්නේ නෑ නේ නේද? අර මේ මංස කියන්නේ නැහිරින්ද? මම අපි කතා කරන්නේ මේ ඊශ්‍රායලයේ, අපි මේ ඊශ්‍රායල් මේ අපේ නෙවෙයි මේ කතා කරන්නේ. ඊශ්‍රායලයේ අපේ ලංකාව කවදාවත් නෑ. නැගිටින මිනිස්ස නැගිලා පොඩ හිට ගන්න කනවා. වැඩි ඉඩම ලැබුණ නේද? මම හරන් දෙන්න ඉඩම හරන් දෙන්න. එච්චර හැටි කි මම ඉඩම හරන් දෙන්නම්. පුදුම ආධිපත්‍යක් නේ මනුස්සයන්ට තිබුණේ. රජුරන්ට ඇති ආධිපත්‍ය වයිෆ්ට තියෙනවා. හා වයිෆ්ට තියෙනවානේ. පංගක් ගහලා ගෙදර එක තමයි. හරිද? අම්මා හිමින් තාත්තා ගාවට නෑ, මං දෙන්නේ නෑ. ආ, ඔයා දෙන්නේ නෑ, අම්මා ගාවට යනවා. අම්මා කිලා මේ අර ළමයා ඉල්ල නරක දෙන්න බැරිද? එතන අරක දෙන්න මුළුමනින් දෙන්න එක. ඔයා ඉල්ලනා මෙන්න. මොනා කරන්නද? අර කියන මොනා කරන්නද? මොනා කරන්නද? මොනා කරන්නද මම? හරි. අර මම ඊයේ මම අර වෙඩි නිකක් කරන වෙලාවේදී මට මතක් වුණා කතාවක්. එක කුඩා දරුවෙක් ඇවිල්ලා අම්මගේ තාත්තා ගහන තාත්තා මේ මැරි කරන්න කොතරම් ගණනක් වියදම් වෙනවද කියලා තියෙනවා. තාත්තා පොඩ්ඩක් කන කකලා හරිම ගණන් අධිකයි පුතා කියලා තියෙනවා. ඇයි? මොකද? බලපම් පුතා, මේ අවුරුදු 30ක් බඳලා තාමත් මං ගෙවනවනේ. අද ඒ වගේ තමයි සමහර වෙලාවල් වලට ගෙවන්න තියෙන මිලි ඉතාමත් වැඩි. ඉතින් මේ මිනිස්සයා කියන්නේ ඉතින් මොනා කරන්නද ඉතින්? ඊට දෙමු. හැබැයි මෙතින්දි හරි කැත විදියට ජෙසිබෙල් ක්‍රියා කරන්න පටන් ගන්නවා. හරි අප්‍රසන්න විදියට ජෙසිබෙල් මෙතින්දි ක්‍රියා කරන්න. මොකද ඔහු කියන්නේ? ඒ කියන්නේ යන්න, මෙයාගේ තියෙන සීල්, ඒ කියන්නේ මෙයාගේ තියෙන අර රාජකීය සීල් එක, ඒ කියන්නේ සීල් එක දන්නවනේ ඕගොල්ලෝ. ඒක ගන්න, එයාගේ අනිත් ලියකියුළු ඔක්කොම අන්න, වහාම ඔක්කොම අත, මෙයා ඔක්කොම අත්සන් කරලා මෙයා සීල් එක ගහලා මේ යව රටේ තියෙන රට ඔක්කොම යව කියව වහාම මොකද උනේ? අපිට නිර්හාර යාඥා කාලයක් අපිට අවශ්‍යයි. පුදුම ආදරයක් නේ මේ දිවහන්සේට කිට්ටු වෙන්නේ නැති මිනිස්සේ. දේවිය වහන්සේ කියන වචනයට එතරම් අප්‍රසන්නතාවයක් තිබුණ පොදු එකපාරට අපි ප්‍රෑමීට් එකක් තියමු. හරි? මත කතාව කිය අපි ප්‍රෑමීට් එකක් තියමු. මුළු රටම එකතු වෙලා අපි නිර්හාරව නිකන් නෙවෙයි
නිරහර රැස්වීමක් පින්සන අපේ ලක්සිර කොතරම් හොඳ දව කට්ටනේ නිරහර රැස්වීම එනවන අම්මෝ කියන මුළු රටම එන්න කියලා. ඊළඟට එයා කියනවා අපි මෙතන මේක බාරව වැඩ කරන එක්කෙන හැටියට පත් කරන්න යන කවුද දන්නවද? නාබුත්තු පත් කරමු කියලා. මොන තරම් සැලැස්මද මේ මංස ගොළුව තිබුණේ. අන්න ඒක තමයි කියන්නේ මේ මංස විතර හරි ක්‍රූර පුද්ගලෙක්. නාබුත්තු පත් කරගමු කියලා. නාබුත්තු රජ හැටියට පත් මෙතන මේ බාරව ඉන්න හැටි කියලා කියනවා. ඒතර අසරණ නාබුත්තු කොහෙද ඉඳලා මොකද පරණ පිනක් පහ වුණා වගේද? මම රජුරුවන්ට මිත්‍රමිල රජුරු මොනතරම් හරි ආදරේනේ මට හරි ආදර රජුරුවනේ මට රජින මේ. හැබැයි ඇය දන්නේ මේ ආව අස්සම කාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ රජුරුව වගේද? හැබැයි ඉව්වේ කවුද? ලෙසිබල් ඉව්වේ. ආවා පිළිගන්න මේ තැන පිළිගන්න ඔයාට ඕනේ. ඔයාට අපි තැනක් දෙනවා, විශේෂ තැනක් දෙනවා. පුතෝ ප්‍රවේශම් වෙන්න පංගක් කරලා අපි තැන් මිනිස්සු පොරොන්දු වෙනවා. අපිට උසස් තැන් පොරොන්දු වෙනවා. අපිට සමහරලාට අපිට කළ යුතු සමහර දේවල් අපිට පොරොන්දු වෙන මේ දේ කරන්න මේ දේ කරන්න. සතුරාගේ සැලැස්මක් තියෙනවා, හොඳ සැලැස්මක් තියෙනවා. අපි විනාශ කරලා දානවා. අපි ඔහුත් එක කරන දේවල් කරන්නේ නැත්නම් ඔහුට ඕන විදිහට කරන්නේ නැත්නම් ඔහු සැලැස්ම යොදවනවා. හරි සමහරලාට ඒදී ඇවිල්ලා ලොකු පරීක්ෂාවක්. සමහර ඒ පරීක්ෂාව ඇවිල්ලා අපිට දෙන ඉහළ රැකියාවක් ඉහළ තනතුරක් මුදල් වෙන්න පුළුවන් යම් ආකාර විශේෂ වරදාන වරදාන්තයන් මරදාන ඔක්කොමත් අපිට ලැබෙන හැම දේම ලැබෙන වාට මේ ඉහළ ඔක්කොමම දෙනවා. විමස හිතෙන් ඇතිනි මේ රජුරු පුදුම අනේ අපි හිතර මහ ක්‍රූර මාංශේ මොන තරම් ප්‍රේමණීය පුද්ගලයෙක්ද මට මේ වගේ දෙන්න. එයා ඉඩම ඉල්ලුවත් මම දුන්නේ. ඒ වුණත් තේරුණා අපි හැම වෙලෙම අවදියෙන් ඉන්න වෙලා තියෙනවා. සතුරාගේ සැලැස්ම සමහර අපි දන්නේ මොන වගේ වෙන්නේ කියලා. සමහරට ඒ සැලැස්ම ඇවිල්ලා මට දෙන සඵලත්වයයි. සමහර අය හොඳට ඉඳලා තියෙන දුප්පත් ඉන්නකොට සමහර අය ඉඳලා තියෙන දෙවහන්සේගේ පාමුල ඉඳලා තියෙන උන්ගේ දේවල් කණ්ඩ ඇඳ ගන්න නැති වෙලාවෙද ප්‍රශ්නය වනේ. උන්ට කණ්ඩ ඇඳ ගන්න ඔක්කොම ලැබුණන් පස්සේ වාහනයක් ලැබුණන් පස්සේ දුර්භය මට වෙලාවක් නැහැ. මේ මේ සභාවෙ සිදුණු දෙයක්. අර එක දවසක් මට පුද්ගලෙක් හැමෙල මම අහනකොට එන්න බැර මම වෙන ක්‍රිකට් මට එයාගෙන කිව්වි. හරි දෙයක් කිව්ව මේ අද ඉරිද ඇන්න බැර අයියෝ කාර් එක දාන්න බැලුවන්. කාර් එක ගියා කාර් එක මේ සර්විස් ස්ටේෂන් එකට දැම්මා. එතන ගිහලා හිරු වුණා නේ මට එන්න බෑ සර්විස් එකට එන්න බැරුණා කියලා කියනවා. මට ඒ වෙලාව හිත මීමසේ පයින් ආවේ පොඩි කොල්ලෙක් හැටියට වඩාගෙන ආවා මට මතකයි. අම්මා මඩ වඩාගෙන ආවා වඩාගෙන ඒක වඩාගෙන දැක්ක චර්ච් එකට ගෙනව මන් දන්නේ නැහැ. ආවා පොඩි පොඩි වඩාගෙන හිටපු කාලයක් මතකයි. ඒ වගේ අද මේ දිවහන්සේගේ ආශ්‍රද ඔක්කොම ලැබුණන් පස්සේ සර්විස් එකට එන්න බැරිලු. මොකද්ද කාර් එක සර්විස් කරගන්න සර්විස් එකට එන්න බෑ කාර් එක සර්විස් කරන්න කියලා. ඇයි බෑ වෙලාව නැහැ. මේ ආශ්‍රද කොහෙන්ද ඉල්ලුවේ? ස්වාමීන් වහන්සේ දුන්නා. හැබැයි ඒ තමාගේ තිබුණ ආශ්‍රද සමානට භුක්ති විඳින්න නෑ. මම සමාල ඒ කිව්වේ නැති මේ පුද්ගල නැති හින්ද මෙතන මම කොහෙද ඉන්න මොනවුණා. ඒ ඒ ඒ සමහරට ඉදි වෙන්නේ අපිට තිබෙන ආශ්‍රද සමහරවට ස්වාමීන් වහන්සේ අපි පරීක්ෂා කරනවා. පගේ දවස මම මේ නායකත්වයට කතා කරනකොට අර පරණ ගිවිසුමේ තියෙනවා ගණන් කතා මම 12 වෙනි පරිච්ඡේදයේදී කියලා තියෙන ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ ස්වාමීන් වහන්සේගේ සෙනඟ පොරුණු දේශයට ඇතුළෙන්ට උන්වහන්සේ ඉඩ ඇරියේ නැහැ. උන්වහන්සේගේ හේතුව ඇවිල්ලා ඔබ දස වතාවක් මාව දස වතාවක් ඒ වටනේ කියලා මම දස වතාවක් මාව නුඹ අර මට එක අරගෙන මාව තරහා ගැස්සා නැත්නම් මට යන්න ඉඩ දුන්නා. මේ හින්ද දැන් ඔබට කියන දැන් යන්න ඇතුළ වෙන බෑ. හිතවල දස වතාවක් ඔබ යන්න මට ඔබට මම මාව තරහා ගැස්සා කියන වචනේ හොඳයි. එහෙනම් දැන් යන්න බෑ. ඒක ඉවරයි. ඒ කියන්නේ ඉතින්දී ඒ එක එකක් දැන කියනකොට තින් කියන ස්වාමීන් වහන්සේ ඔවුන් පරීක්ෂා කළා. වතුර නැතුව පරීක්ෂා කළා. වතුර දුන්නේ නැහැ මොකක්ද දැන් වෙන්නේ? වතුර අත්‍යවශ්‍ය දෙයක් අපේ ජීවිතේ. වතුර නැතුව මේ ජීවත් වෙන්න පුළුවන්ද? දැක්කද මේ මම දැමුත් වතුර බොනවා. ආ වතුර නැතුව ජීවත් වෙන්න පුළුවන්ද මේ විනියාස්තකේ? අර ඒ කට්ටිය කොහෙද ගියේ? AC තියෙන රූම් එකද ඒගොල්ලෝ ගියේ? කොහෙද හිටියේ? කාන්තාර මැදින් අර වතුර නැතුවද? ඒක ගැන කම්ප්ලේන්ට් කරනක සාධාරණ නැද්ද?
ඒක ඇවිල්ලා කාටද කම්ප්ලේන් කරේ? මෝසස්ට. එන්නේ වතුර නැති කරේ ස්වාමීන් වහන්සේ කරන වතුර නැතිවීමෙන් ස්වාමීන් වහන්සේ උන්ව පරීක්ෂා කරා කියලා. ඒතුට මගේ තියෙන ප්‍රතිචාර කොහොමද මේකට රෙස්පොන්ඩ් කරන්නේ? සමහරවිට දේවල් මට නැතිකොට දැන් මේ මිනිස්සුන්ට වගේ මේ ඉඩම ලැබෙන්න ඇතුළ මොකද උනේ? කොහොමද ප්‍රතිචාරයක් වෙන්නේ? අපි බලනවා සමහර අපිට තියෙන දේවල් නැති ගන්නවා පංග කළ වැඩියෙන් දෙනවා. මට මගේ පාස්ටර් කීපු දෙයක් තමයි ඇලන් ඔයාට නැතිකොට නෝවා පරීක්ෂා කරන්න කියලා. ඔයාට තියෙනකොට එයා කියවා සාමාන්‍ය මිනිස්සු හරිද නැතිකොට ස්වාමීන් වහන්සේ ගාව දන ගහලා ඉඳි. ඔයාට තියෙනකොට තමයි ස්වාමීන් වහන්සේ අනුගමනය කරනවාද කියලා බලන්නේ. බොහෝ අය ස්වාමීන් වහන්සේ නැතිකොට ඕන තරම් තමන්ට වෙලාව තියෙනවා. දේවල් තමන්ගාව තමන්ගේ සාමාන්‍ය දේවල් තමන් නැතිකොට හරි ලේසි. හැබැයි ස්වාමීන් වහන්සේ වැඩියෙන් දුන්නම අන්න එතකොට තමයි තියෙන පරීක්ෂාව. ඔහුට මේ විදිහේ සිදුවෙන්න පටන් ගත්තා. දැන් ඔහු මෙතෙන්දි මේ මිනිස්සයා ගිහිල්ලා ඊවිත් පත් කරා, පත් කරලා ඊළඟට දෙන්නේ පත් කරා කියලා කිව්වා. එයා ගාව ගිහිල්ලා ඉඳ ගන්න. ඉඳගෙන අර ඔහු කියන දේවල් අහගෙන ඉඳලා අර ඒ කාලේ නීතිගත වෙන අද තියෙන මැද පෙරදිග නීතියක් තියෙනවා. බ්ලාස්ෆෙමි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ දෙවිය මහන්සේට අගෞරව කරා, රජුරන්ට අගෞරව කරා. ওই දෙක. දෙවිය මහන්සේට අගෞරව කරා, රජුරන්ට අගෞරව කරා කියලා ඔය දෙන්න කියන්න ඕනේ. එතකොට ඒ කට්ටිය වැඩි ප්‍රශ්න දෙන්නේගේ සාක්ෂියක් විතරයි අවශ්‍ය. දෙන්නේක් විතරයි. ඒ දෙන්න කිව්වොත් මේ මනුස්සයා කතා කරන්නත් ඉස්සෙල්ලා ගිහිල්ලා මනුස්සයව එළියට තමගේ තාප්පෙන් එළියට ගිහිල්ලා ගල් ගහලා මරලා දානවා. දැන් බල මොන වගේ සැලැස්මක්ද? හරි ක්‍රූර කැත සැලැස්මක්. ඔබ කරන්න තියෙන මොකද්ද? එකම දේ ගිහිල්ලා අර මනුස්සයත් එක්ක ඉඳගෙන සාක්ෂි දෙන්න දෙන්නම එකතුලා අපිට ඇහුණා මේ මනුස්සයා දෙවිය මාස සාප කරා, රටි රජුරණ සාප කරා. කිසිම නඩුවක් අහන්නේ නැතුව ඒ මිනිස්සු ඔක්කොම එකතු වුණා. මේ වචන මේ කියවල බලන්න, එයා විතරක් නෙවෙයි එයාගේ මුළු පවුලයි ඔක්කොම ගෙනාව, ඔක්කොම ගාල් ගහලා බැලුවා. මේක හරි හරි අසාධාරණ සිද්ධියක් වගේ. අද වර්තමානයේ අපේ බොහෝ රටවල් වල ලංකාවේ නෙමෙයි හරි මේ ලංකාවේ මේ දිවල් බොහෝ විට සිදු වෙනවා. අර බලය ධනය තියෙන මිනිස්සු, ආධිපත්‍යය තියෙන මිනිස්සු මේ දිවල් බොහෝ විට කරනවා. තමන් කරන්න තියෙන ඕනේ කිලුටු වැඩක් කරයි තමන්ට පොඩ්ඩක් දිවල් ලබා ගන්න. මම ප්‍රසිද්ධියේ තියෙන හින්දා දැන් බලන අර මනුස්සයන්ට අර මේ අර අපේ බෙහෙත් නේද, බෙහෙත් වලට වෙලා තියෙන දේ නේද, මිනිස්සුන්ට ඉන්න මිනිස්සු අසන්ද වෙලා මිනිස්සු මැරිලා තියෙනවා. පොඩි ගණනක් වැඩිින් හම්බ කරගන්න කියලා සමානව මම පොලිටිකල් දේවට ඇතුළු වෙන්න කැමති නෑ. හැබැයි මේ මේ හරි කැතයි ඒක අහලා බලනකොට මේ හිතන්න බෑනේ. මම මේ දා ඇහුවා මොකද මේ 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 අර කැන්සර් හොස්පිටල් එකේ සමහර අයට දෙන්න තියෙන බෙහෙත බාල බෙහෙතක් දීලා කියලා තියෙනවා. ඒ බාල බෙහෙත දී යුතු කියන්නේ බාල බෙහෙත බාල කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර අය සුව වෙලා නැත්තේ ඒ හේතු හින්දා. ඒකෙන් කී අප ගන්න තමන්ගේ පොකට් එකට දාගත්තා. එනිවල් සමහර ඉහළ තැන්වල වෙනවා අද නොයෙකුත් ආකාර වෙන හැර ඩී කට් එක හදවත හරි පවිත්‍ර මේ කට්ටේ සභාවවල චර්ච් වල පොංගකල ඉහළ තැන ධර්ණාය වෙන්නත් පුළුවන්. සමහර අය හරි චර්චස් වල ඩීකන්ස්ලා ඩීමන්ස්ලාත් වෙලා ඩීකන්ස්ලා මන්නේ ඒ කට් ඇත්තම එතන ඉන්න බෑ. මම සමහරව දන්නවා. අර එතන සමහර චර්චස් වලට යන කට්ටක් තියෙනවා. උසස් නිලතල බලන තරණ කට්ටියක් තියෙන්න පුළුවන්. සමහර අය ඉන්න නොයෙකුත් ආගමික ස්ථානවල ඉහළ හැම වෙලේම ඉන්න එතන ඉදිරියට. ඒක තමයි වසා ගන්න තමයි ආරක්ෂා වෙන්න බලන මේ දේවල් කරලා අපි ආරක්ෂා වෙන්න බලන මේක ඉතාමත් හොඳ කතාවක්. අපි වර්තමානයේ සිද්ධියත් එක්ක බලනකොට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ එදා එලියා එදා මේ මනස කරපගෙන මම මේකේ මමත් මේකේ පංගුකාරත්වය දරලා තියනවාද? ගල් ගහනකොට මමත් ගිහලා ගල් ගැවුවද? යේසු වහන්සේ කිව්වර අර ගහන්න එපා කිව්වේ නැහැ. අර
කවිචාචාරක අපි ගහන්න එපා කියලා. මොකද කිව්වේ? මොකද කිව්වේ? පළමුගල ගහන්න කිව්වේ කාටද? ගහන්න. Taman කරලා නැත්තම් ගහන්න. කී දෙනෙක් කරලා තියෙනවද අපි එදේ? අපි කී දෙනෙක් මිනිස්සුන් විනිශ්චය කරලා තියෙනවද ගල් ගහන නොවේ කටෙන්නම් ගහන දෙන ඔක්කොම ඉතින් ගල් ගහලා කරලා තියෙනවා. ඒක මුළු මුළු මහා සෙනගක් එහෙම් පිටිම ඔක්කොම එකතු වුණා. වැරදි වැරදි වැරදි. නිකම් පුද්ගලෙක් ඇවිල්ලා බොරු කියලා මම මේ කතාවක් කිව්වා. අවුරුදු ඇවිල්ලා තියෙන 1920 දී සිදුවුන දෙයක්. ඒකේ සත්‍ය එළිදරව්වනේ මාත 1970 ඒ 1920 දී මේ කතාව කියන හැටියට ඇමරිකාවේ මරණ දඬුවම අර මගල ඉලෙක්ට්‍රික් චෙයාර් එකට දානවා. හැබැයි එතෙන්දී අර වයස් සීමාවක් නැහැ. එතෙන්දී අවුරුදු 14ක ළමෙක් ඇවිල්ලා තව ගෑන් ළමෙක් දෙනේ මැරුවා කියලා. ඒ ජූරිය තීරණය කරගත්තා. ජූරියට කිව්වා, ජූරිය හිටපු කට්ටිය ඔක්කොම කිව්වා මේ ළමයා තමයි මැරුවේ කියලා. මේ ළමයා යන හැම තැනම එකම දෙයට ඉඩ දෙලු. පවුලේ අය කාටත් එයාව හමුවෙන්න ඉඩ දුන්නේ නැහැ. එයා පුංචි ළමෙක්ට එයාට බෑ. අවුරුදු 14 ළම එයාට මොනවත් එයාව තමන්ව ඩිෆෙන්ඩ් කරගන්න විදිහක් නැහැ. එයාට එකම දේ ඉඩ දුන්නේ බයිබලෙ විතරයි. බයිබලෙ විතරයි කරගෙන ගියා. එයාව අන්තිමට ඉලෙක්ට්‍රික් චෙයාරකට ගෙනියනකොට එයාට උසමදි. එයාගේ ඉඳගන්න එකේ එයාගේ ඉඳගන්න එයාට උස දීලා තියෙන්නේ අර බයිබලේ තියලා. ඒ තරම් අපි හිතන්නේ මේ කට්ටිය අපේ නිදහස් ගැන කතා කරන රටවලත් ඒ දේ වෙලා තියෙනවා. 1970 ඔප්පු වුණා මෙයා නෙවෙයි කරලා තියෙන්නේ. මේදී අවුරුදු 50කට පස්සේ ඔප්පු වුණා මේ කොල්ලා නෙවෙයි මේ දේ කරේ කියලා. මොන තරම් අසාධාරණයක් සිදු වුණේ. ඒ වගේ සමහර රට සිද්ධි සිදුවෙනවා. පවුල්වල සිදුවෙනවා. සමහර වෙන අයට අයිති දේවල් හිමින් අනිත් පැත්තෙන් හරවලා තමන් ගිඩමක් වෙන්න බල හිමින් ගන්නවා. තමන්ට අයිති මේක මගේ අයිතිය මන පුතේ හැටියට ආරේ. දැන් මේ කතාව අහපු ගමන්ම මොනද අර මාංශේ මරපු වහාම පණිවිඩයක් ගිය මාරිගාවට. පුදුමයි ඒ කට්ටිය පණිවිඩයව කතා කළම පණිවිඩය යැව්වේ කා ගාවටද? යැව්වේ ජෙසිබෙල් ගාවට. රජ්ජුරුවන්ට නෙවෙයි ඇවිල්ලා. රජ්ජුරුවන් ලියාවිලා ඇවිල්ලා. ඒ කියන්නේ මිනිස්සු දැනගෙන හිටියේ ඒකේ නායක දැනගෙන හිටියා කවුද ලොක්ක ඇවිල්ලා? ජෙසිබෙල් තමයි. හරි ජෙසිබෙල් තමයි බෙල්ල. අර නිකන් ඔළුව විතරයි. හරවන්නේ යා තමයි. ඉමීන් වයිෆ් ගාවට යවුවා. එවලෙම ඒක ආරංචුණ ගමම්ම අර මිනිස්සයාට කිසිම හදවතේ කිසිම තෙතමනක් නැහැ. නැගිට්ට ගමම්ම ඒ මිනිස්සයා අන්න කියන්න ඔන්න ඔයා ඉල්ල පිටමතේ ඔන්න තියෙන ගන්න. ඔයාගේ ඉල්ල පාර සෙල්ලම් බඩු වගේ දැන් තියෙන සෙල්ලම් බඩු ගෝවාට ඉල්ලවන ඔන්න ඔයාගේ සෙල්ලම් බඩු විතර. අර මනුස්සයා මේකට ගෙවපු මිලය ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ. කිසිම දෙයක් හිතුවේ නැහැ. මේක තමන්ට මේ පොඩි ඉඩම් කෑල්ල ගන්න කියලා. මොන තරම් මිලයක් ගෙවුවද? අසරණ පවුලක් එහෙම පිටිම විනාශ වෙලා ගියා. මේකයි කියන්නේ මේ ආහබ් ගැන කියන ඌ අන් හිටපු රජරුවන් වැඩි ඉතාමම ක්‍රූරම පුද්ගලෙක් කියලා. ඉතාම කැත ක්‍රූර පුද්ගලෙක් කියලා තියෙනවා. දිවහන්සේ විනිශ්චය වූ මත එන්න ඕනේ විශේෂයෙන්. දැන් මොකද්ද මෙතෙන්දි සිදුවෙන්නේ? හරිම මෙතෙන්දි එනවා මේ දේ සිදුවුණු වහාම දැන් මොකද්ද වෙන්නේ? මේක සිදුවුණු වහාම ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කතා කරනවා එලියට. මේ වගේ දෙයක් වෙලා තියෙනවා. මම දන්න ඕගොල්ලෝ මම මේක වෙනකොට මම සිද්ධියේ ඇහුවේ ස්වාමීන් වහන්සේ නතර කරන්න තිබුණා නේ. මේ සිදුවෙන්නේ නතර කරන්න තිබුණා නේ. වෙන්න ඉස්සෙල්ලා නතර කරන්න. ඇයි නපුරුඩි ඩේරිය ස්වාමීන් වහන්සේ? ඒක වෙන වෙලාවට තියෙන්නේ මේකට උත්තර දෙන්න කිව්වත් ආත්මෙම ගන්න. ස්වාමීන් වහන්සේ නතර කරන්න තිබුණා. ලෝකේ තියෙන නපුරු සිදේවල් ඔක්කොම නතර කරන්න පුළුවන් සාමනේ. ඇයි නතර කරන්න නැත්තේ? ඒක වෙනම අවස්ථාවක් කතා කරමු. හැබැයි මෙතෙන්දී සාමිනහන්සේ තමාගේ සේවයකට කතා කළා ගිලා කතා කරන්න අහබ්ට. යන්න අහබ් ගාවට කියලා. අහබ් ගාවට මේ ගැන කියන්න කියලා කියනවා. අහබ් එළියට එනවා. කොහොමද අහබ් උත්තර දෙන්නේ? මෙතින් මේ නැවත වතාවක් පදේ 17 වෙනි පදේ 17 යන්නේ.
අන්න විසිවෙන පද හරිද? දැන් නම් 19 ඉඳලා ආයසරයි කියමු. නුඹ ඔහුට කතා කරලා ස්වාමීන් වහන්සේ කිව්වා මේ දේ ස්වාමීන් වහන්සේ දැක්කා නුඹට ඇහුණා. තේරුම් ගන්න බලන්න අපි කරන පව් උන්වහන්සේට පෙනෙනවා. නුඹ ඔහුට කතා කරට නුඹ මිනි මරා ඊටිස්ල පද පොඩ ගත්ත සෞද ස්වාමීනාධික වචනේ තිෂ්පී එළියට කතාවට නුඹ පිටත් සමාරිය වසන ඊශ්‍රායෙල්හි අහබ් රජ සම්මුඛ වෙන්නට පලයන් ඌ නාබොත්ගේ ඇත්තම කියන්නේ මේ ඒ නාබොත් අයිති ඉඩමේ දැන් ඉන්නවා කියලා තියෙනවා. උන්වහන්සේ ඒ වෙලාවේ හිටපු තැනක් දන්නවා. අද ඒ වෙලාවේ ස්වාමීනාත් ඔහු හිටපු තැනක් දන්නවා. මේ හිටපු තැන ස්වාමීනාත් දැන් එයා ඉන්නේ මෙහෙම. අන්න හොඳ ප්‍රොෆටික්ස් නැනේ ප්‍රොෆෙසර් කියලා. දැන් ඉන්නවා. දැන් ඉන්නවා. එයා එතන දැන් ඉන්නේ. ඔයා යන්න එතනම. ඒ කියන්නේ ස්වාමීනාත් දැක්කා මේ සිදුවුණු ඔක්කොම සීන් එක උන්වහන්සේ දැක්කා. බලාගෙන හිටියා. ඒකනේ ඔබ යන්න. ගිලගෙන නුඹ ඔහුට කතා කොට නුඹ මිනි මරා අයිති කරගත්තයි සම්නාංශයේ කියනසේක. සම්නාංශය උඩ කියන ඔබ මිනි මැරුවා. ඒකනේ අනේ සාන මම නෙවෙයි. කවුද කිය මම? මම නෙවෙයි. මම දන්නේ නැහැ. මගේ වයිෆ් මේ ඔක්කොම කරලා තියෙනවා. අත හොද ගන්න පුළුවන්ද? මේ ස්වාමීන් වහන්සේ බුරු කියනවද? ඔබයි මේ දෙක කරේ. එදා ආදම් සහය පව කරපුවාම දෙවියන්ස ඇවිල්ලා ආදම් මොකද කරේ? අනේ මම දන්නේ නැසනේ මේ මට ඔබවහන්ස මම බලාපොරොත්තු මේ ගෑණියෙක් මට ඔයා දුන්නා නෑ තමයි ඔක්කොම කරේ. මේක තියෙන ප්‍රශ්නේ. මේකේ පංගුකාරත්වය මම දරනවා. ඇට විනිශ්චයක් තියෙනවා. ඔහු ඔබ මිනි මරුවෙක්. ඔහු පෞද්ගලිකයේ දී කරේ නෑ. අර ගල් ගහපු කට්ටිය ඔක්කොම මිනි මරුවෝ. එදේ විනිශ්චය ගෙනාපු ඔක්කොම මිනි මරුවෝ. හරි භයානක තැනකට උන්වහන්සේ කියනවා. ඔහුට කතාකට නුඹ මිනි මරා අයිති කරගත්තයි ස්වාමීන් වහන්සේ කියන සේක. මේ මිනි මරණයකට අන්ඩර්ලයින් කරලා වෙන එකක් දාගන්න බලන්න. අපිට තියෙන දේවල් හොරකම් කරලා බොරු කියලා මොනවාද අලුතෙන් මෙමිවලියක් නේද? මොකද එන මේ අලුතෙන් ඩීඩ්ස් ලියනවා නේද? අලුතෙන් මෙවා හොර ඔප්පු ලියා ගන්නවා. එක එක්කෙනා ඉඩම් අයිති කරගත්ත. තමන්ට අයිති දෙයක් තමන් ගාව තියෙනවා. තමන්ට අයිති නැති දෙයක් තමන් ගාව තියෙනවා. ඒ තමන්ට අයිති නෑ. ඒක තියාගන්න අයිති නෑ. හරිද? තවද සම්නහස කියනසේක මේකට තියෙන දඬුවම තවද බල්ලෝ යම් තැනකදී නාබොත්ගේ ලේ ලෙව කෑවෝද නාබොත්ගේ ලේ ලෙව කෑවද එතන බල්ලෝ නුඹේ ලේ එසේ නුඹේ ලේ කව ලෙව කන්නෝය සම්මාසේ කියලාසේක ඔහුට කියපන්නයි කියසේක. හරි භයානක හරි කැත දෙයක්. ඒ කියන්නේ අර නාබොත් ගල් ගහන වෙලාවේ එතන ලේ හැලිලා පෙරලා තිබුණා. දැන් මොකද වෙන්නේ? එතන බල්ලෝ එනවා ලෙව කන්න. ඔබටත් ඒ දේ වෙන්න යනවා. ඔබේ ලේත් බල්ලෝ ලෙව කන්න යනවා. ඒ කියන්නේ එක්තරා විදිහක ක්‍රූර අවස්ථාවක්. මේ මස්සරණ මිනිස්සෙක් බැලුවම ඔබට ඒ දේ තමන් පුද්ගලයක විනිශ්චය කරනවාට ඒ විනිශ්චයෙන් තමන්වත් විනිශ්චය වෙනවා. ඒක ප්‍රවේශන අපි මිනිස්සු විනිශ්චය කරන අපිට ලේසි. ඔබ යම් දණ්ඩක් මිනුම් දණ්ඩක් පාවිච්චි කරන යම් පුද්ගලෙක් මනින්න ඔබව ඒ මිනුම් දණ්ඩෙම මනින්න යන්නේ. හරි ඔබේ දෙ කර දැන් ඔබට දෙනවා ඉතින් ඔබ වපුරපු දෙ ඔබ නෙලා ගන්නවා. ඒකනේ ඔබට අයිති නැති පුරුෂයෙක් ඔබට අයිති නැති ස්වාමියෙක් ඔබට අයිති නැති ඉඩමක් ඔබට අයිති නැති පුද්ගලෙක් ඔබ ලබා කර දෙනවා. සම්පූර්ණ ෆොබින් දෙහන්ස අයිති නැති කරගත්ත මේ අයිති නෑ අපිට. සම්සර මම ඒ දෙ ඔබ වපුරපු දෙ නෙලා ගන්න. මේක සාමාන්‍ය ස්වාමීනාංශ අපේ ස්වභාවයට ඇතුල් කරලා තියෙනවා. මේක ඔබ වැපුරුවා. ඔබ මේ දේ කරගන්න යනවා. හරිද? බල්ලෝ ලෙවක නැති. 20 වෙනි පදය. කියපැනගෙන 20 වෙනි පදය. ආහබ් ටක් ගලා වුණා. මේ එළියට එනකොට පුදුම දෙනේ. මේ මාස කෙලින්ම ඉන්න එළියට ඇවිල්ලා. පුදුම ස්වාමිනාගේ ප්ලෑනින්. ඒ කියපුවාම එතන හිටගෙන ඉන්න බලන්න. අන්න
ලස්සන ප්‍රොෆෙසර්. හැංගෙන්න බෑ. එයා කෙලින්ම ඉන්නවා. දැන් එලියා එකාතකින් බය වෙන්න ඕනේ මගේ බෙල්ල ගහලා දා හිටන්න. මේ මාංශරෙ මේ දෙකනේ. ඌ බය වුන්නේ නෑ. දැන් මීට ඉස්සෙල්ලා බය වෙලා දිව්වා. දැන් අර ස්වාමිනාහසගේ අභිමුඛයේ ඉඳලා එනකොට ඉත බය දැන් ගිහිල්ලා. දේව අභිමුඛයේ ඉනකොට ඒ ඔක්කොම ස්වාමිනාහ ඉවත් කරනවා. දැන් යනවා. ඔබ අද අපගම මොකද කියන්නේ? ආහබ්ද අහෝ මහගේ සතුර. මම ඔබ මා සොයාගත්තේ දැ එළියට ගිය. පළමුදේ කියන ඔබ මගේ සතුරෙක් කියලා කියනවා. ඇත්තම ආහබ් ඔහුගේ සතුරද? අහලා බලන්න. ආහබ් ඔහුගේ සතුරද? මිතුරද? කවුරු හිටන්නේ? කීරේ අතුසන්බ. කීරේ සතුර කියලා කියනවා. ආහබ් බලන විදිහට සතුරෙක් තමයි. මට මොනවක් කරන්න බෑ මේ මාසෙ එතන ඉන්නවද? ආහබ් ඇවිල්ලා ඔහුට මිතුරෙක්. තමාගේ වැරද පෙන්ලා දෙන පුද්ගලයා හරි අපි අකමැති. අපි වැරදි පෙන්වනවා නම් අපි යම් දෙයක් පෙන්වනවා නම් ඒ පුද්ගලයා අපි අකමැති. ඒ පුද්ගලෙත් එක්ක අපි සමාගම් පවත්වන්න කැමති නැහැ. සම්බන්ධතාවයක් තියාගන්න කැමති යමගේ වැරදි පෙන්වන. පංගලේ පෙන්වන්නේ මට හොඳටයි. මගේ ජීවිතය දේවල් හදාගන්න. අර මිතුරෙක්ගේ කඹුල් පාරක් වඩා හොඳයි කියලා දේවචනේ කියලා තියෙනවා. සතුරෙක් ඇවිල්ලා ආදරෙන් කතා කරනට වැඩිය. එතන ඇවිල්ලා එකාත්කේ ඔහු දැනගත්තා මගේ ඔහු හිතන්නේ මගේ ගැන වර්ණනා කරන කට්ටි විතරයි මට හොඳ. අපි පංගල හැම වෙලෙම හොයාගන්නේ මගේ ගැන හොඳ කියන කට්ටි විතරයි මගේ වටේ ඉන්නවද. මම යහපත් කියන කට්ටි විතරයි. අපි අපේ එන්කරේජස්ල විතරයි අපිට යන එක වැදගත්. හැබැයි ඒ වගේම අපිට ක්‍රිටිසයිස් කරන කටත් මොකද මගේ ගැන පංගක් කරලා කියන මගේ ළමයි පංගල පුතා කියන ලැඩි අනිත් අය කියන මම ඔයාලට කෙලින්ම කියන්නම් ඔයා ගැන. මම ඔයාට ඔක්කොට වැඩි ආදරය කරනවා. මට කැලිම මූන්ට දේවල් කියනවා. ඔයාලට මේක කරන්න එපා. මම ඔයාලට ආදරය කරන ඉන්න. අනිත් අය කිය ඔයාලට කරන්න කියලා මම ඔයාලට කියනවා මට ආදරය නැහැ මම මේ දේ කරන්න එපා කියලා. තමාර තීරණ ගන්න යනකොට මම අහනෝ නිකන් ඔයා මොනවද ඒ කරන්න එපා. මම ඔයාලට ආදරය කරන ඉන්න. ඉතින් මම එයා පංගල එනවා. ඔය පොඩි කොල්ල මේ ඔය වඩා ගත්ත ඔය නාපු කොල්ලෙක් මට මොනවද කියන්නේ? ඔය ඩැඩි මම ඔයාලට ඔක්කොට වැඩි ආදරය. මම අර කියන්නේ ඇත්ත. සමහර අපිත් එක්ක ඉන්න කට්ටිය අපිට කියන දේවල් අපි කැමති නෑ. අපිත් එක්ක හැමදාම හමු වෙන කට්ටිය කියන දේවල් අපිට කැමති නෑ. අපි කැමති අපි ඔය කොහොමද මගේ ගැන කියන්නේ. පංගල් මේ හැම වෙලෙම හමු වෙන පංගක් කරලා ශෛල කණ්ඩායම නායකයා කියන්නේ මම මේ දේ කැමති නෑ. ඔය කිව්වට බං මේ සමහර ශෛල කණ්ඩායම නායකයා මම දන්නා මේ පෞද්ගලිකව දන්න හින්දා සමහර නායකයෙක් ඇවිල්ලා පොඩි පොඩි ගුරුහරුවක් වගේක් දුන්නා මේ පුද්ගලයාට. කරුණාකර මේ විදිහට ඇතන මේ ඩීටේල්ස් වලට යන්න බෑ. සති 3යි පෑන් පැනලා වෙන සති වෙන සයිලකට ඇතුල් වෙන්න ඕන කියලා කිව්වා. එතකොට මොනවද හේතුනේ? වෙන සයිලකට මම ඇතුල් වෙන්න ඕන කියලා කිව්වා. හරිද? එතකොට ඒ පුද්ගලයා මට කතා කරා. මම දෙපැත්තෙන් මට ඇවිල්ලා කතා කරා මෙහෙම කිව්වා කියලා. හරිද? එතකොට මම කිව්වා ඒ පුද්ගලයා චොයිස් එකක් තියෙන නෝනේ කියලා තමයි චොයිස් එකක් තමයි. මන්ට උතුර ගන්න පුළුවන්. මම කියබේ මම කිව්වේ මේකයි මට ඒ මොකද ඒ වෙලාව මට රෙකෝඩ් එකක් හැටියට මට කිව්වා මේක තියාගන්න ඔයා තියාගන්න මම මේක මම කිව්වා කවදා හරි මේක මේ ළමයට මම හැම වෙලෙම කතා කරන හින්දා තමයි මෙයා මේකට කැමති නැත්තේ එයා අරපු මගෙත් එක්ක ඉන්න කැමති නැත්තේ මොකද ඒ උදාහරණයක් වශයෙන් මම මෙයාට කියන එයාගේ යම් ජීවිතේ මේක කරගන්න ඕනේ හරි ගස ගන්න ඕනේ ඒක කරන්න එපා ආදරය කෙනෙක් පියෙක් ඇවිල්ලා ඉදී කියයි එයා කියන්නේ මෙන්න පැත්තකට ගියා අද පුද්ගලයා නැහැ ඒ පුද්ගල නැහැ කොහෙත්ම නැහැ. ගිහිල්ලා සම්පූර්ණ නැති වෙලා ගියා. සම්පූර්ණ විනාශයලා ජීවිතේ ගිහිල්ලා. මේකයි වෙන සමහරලාට අපේ ජීවිත සමහරලා අපිට කට්ටි ඉන්නවා. අපිට ආදරේ ඉන්න කට්ටිය පංගක් කරලා සැරෙන් කියනවා ඇති. මම කියන්නේ සැරෙන් කියන්න කියලා හැමෙනු. හැබැයි ඒ ආදරේට කියන සමහර ප්‍රවේශම් වෙන්න බලන. සමහරලාට ඊදී අපි අහන්න කැමති නැහැ. හැබැයි මිතින්දි ඇත්තම එක්තරා විදිහ මිතුර අහෝ මාගේ සතුර නේ ඔබ මාගේ මිතුරා. නොබ මාස් හොයාගත්තේ නෑ එළියට කිව්ව මම හොයාගත්ත නේද? පාපේ හංගන්න බැරි බව දන්නවද? පාපේ හංගන්න බෑ. පාපේ හංගන්න බෑ. ඒක කොහේ හැර තිබුණත් ඔක එළියට එනවා. පව් කරොත් පාපේ කුලිය නම් මරණයයි.
ඒක වෙනවා. කොතන හරි හැංගෙන්න බෑ අපිට. කොහේ හරි කරප එකක් වෙන්න පුළුවන්. කොහේ හරි මිනිස්සු කවුරුද ස්වාමිනාද දැක්කා? දිනුවා ස්වාමිනාසේ දැක්කා. හොයා ගත්තා. උඹ තමයි මේ දේ කරේ කියලා. දැන් මෙතන මේ තරම් මහලු කොට කරන ඕගොල්ලෝ අපි මේ දේ තත්තර ඇතිල. මම හංගිලා බංගක් කළා ප්‍රසිද්ධ වෙන්න මම කරපු දේ ස්වාමිනා දැක්කා. උන්වහන්සේ දැක්කා. ඔබ මම හොයා ගත්තා නේද? හරිද? ඒකටම එළිය ඇතිය. නුඹ සොයා ගැත්තෙමි. මක්ටසද? නුඹ ස්වාමීන් වහන්සේගේ ඇස් නුඹම බාරව සිටි. මොකද? කොහොමද එන්නේ? මක්ටසද? ඔබ ස්වාමීන් වහන්සේගේ ඇස් හමුවේ නපුරුව තිබුණ දේ කරන්ඩ ඔබම බාරව සිටියේ. ඔබ පාපේ වහලෙක් වෙලා යක්ෂයාගේ සේවකයෙක් වෙලා මේ දෙවි වහන්සේගේ සෙනගට අයිටකට උඹ යක්ෂයාට සේවය කරන භාර වෙලා පාපයම කරන්න ඉතාමත් කැපවෙච්ච පුද්ගලෙක් සාපිට දැක්කා. ඔබ නික පාපය අපි පාපය මින්මට පාපා පාලනය නොකරන්නේ. ඒ කියන්නේ ඒක හොඳයි, පාලනය කරන්න ඉඩ දෙන්න බෑ මම. ඒකයි මගේ තියෙන தත්ත්වය. මට තවම ඉඩ දෙන්න පුළුවන් මා පාලනය නොකරන්න. උන්වහන්සේගේ දේ වචනයක පදයක් එක. පාලනේ පාපය මාව පාලනය කරන්නේ නැහැ. ඒක තමයි අලුත් ගිසුමේ දේවහන්සේගේ සෙනගේ තියෙන தත්ත්වය. හැබැයි උදාහරණයක් වශයෙන් මම තරහ යනක මම පාලනය කරගන්න පුළුවන්. උන්වහන්සේගේ කරුණාවෙන්. හරිද? මට වෛශ්‍යකම් කරන එකෙන් මම ඒක පාලනය කරගන්න ඕනේ. ඒක ඇකියු සමනත් පාවු නොකරන්න. හොරකම් කරගෙන මම පාලනය කරගන්න පුළුවන්. නිකන් මම අනේ බන්දනේ මට නිකන් හොරකම අර වෙන එක්කෙනෙක් ඇඳගෙන ඉන්න අර එයාගේ පර්ස් එක දකිනකොට බේට මට ආසාවක් ඇති වෙනවා නිකන් ගෙලගේ පර්ස් එක නිකන් ගන්න කියලා. හරි ඒක නිකන් මට ආශාවක් ඇති වෙනවා. මට කරන්න දෙයක් නැහැ කියන්න බෑ. ඒව නිකන් බේට ඇති වෙනවද? හරි තමයි. හරිද? මට අනිමන්දන්නේ අර අර ගර්ල්ස්ලා දැක්කොත් එම බොයිස්ලා දැක්කොත් නිකම් මට මේ ඇදීගෙන යනවා ගතියක් තියෙනවා. ඒක නම් වෙන්න පුළුවන් ඇදීගෙන යනවා තමයි. හැබැයි Taman තීරුන තමන්ගේ සීමාවක් තියෙනවා. මේ කිවරයි. මම තීරණ ගන්න වෙලාවට පාපේ මින්මට මා පාලනය නොකරන එක උන්වහන්සේ දැන් මට ආධිපත්‍ය දීලා තියෙනවා. අලුත් ගිස්මේ දෙවහන්සේ කියන ඒ ආධිපත්‍ය දීලා දැන් ඔබට නැගී සිටීමේ ශක්තිය බලය ඔබට තියෙනවා. ඒක ඇතුළ අපි ශුද්ධාත්ම මහන්සගේ පිරෙනවා කියලා කියන්නේ දැන් ශුද්ධාත්ම මහන්සගේ බලය ඔබට ඊට විරුද්ධව නැගී සිටින්න පුළුවන්. ඊළඟට කියනවා ඊළඟ පදේ යන පුතා බලව මම ඔබ පිටට විපත පමුණව ඔබ සහමුවෙන් මහකට පියදම පිසදම අහබ්ගේ සියලු පිරිමින් ඉස්රායලුන් අතරින් දාසයන් වුවත් නිර්දාසයන් වුවත් පිසදම. ඊළඟ පදේ යන්න බලන්න. ඔබ මහා කෝප කරමින් ඊශ්‍රායෙලට පව් කරන්න සලස්සමින් කළ ක්‍රියාව නිසා ඔබේ වංශය නේබුග්ගේ පුත්‍ර වූ යෙරොබොම්ගේ වංශය මෙන්ද අබියාගේ අහියාගේ පුත්‍ර වූ බාෂාගේ වංශය මෙන්ද කරන්න මේ සාමිනාතික හරි භයානක දෙයක් කියලා. ඔබට ලෙගසි එක ඔබේ තියෙන උරුමේ නැති වෙලා යනවා. ඔබේ දරුවන් නැති වෙලා යනවා. ඔබගේ උරුමය ගෙනියන්න කවුරුත් නැහැ මින් පස්සේ. කවුරුත් නැහැ. මේකයි ඔබේ ශාපය. ඔබේ දරුවන් නැති වෙන්න යනවා. හරි භයානක ශාපයක්. මේ විලා වෙන්නේ නැහැ. මේ ඉලිය නෙමෙයි කියන්නේ සාමිනාංශකෙන්. මේ දේ ඔබට වෙන්න යනවා. අපි තේරුම් ගන්න බලන්න මේක හරි දේ අපි කරන දේවල් අපේ දරුවන්ට එන්න යනවා. ඒ මම කරපු වරද මගේ දරුවන් අසරණ ළමයි මේ ඉපදුන්නේ නැති කට්ටිය පව ගෙවන්න යනවා. මේ හින්දා අපිට අවස්ථාවක් තියෙන මේ දේවල් කඩලා දාන්න අවශ්‍යයි. කඩලා දාලා උදාහරණයක් වශයෙන් මේ මම මගේ පාරම්පරික පාප කඩලා ඉවරලා ඊළඟට යම් ආකාරයක මම ආයසක් ඒකට ඇතුල් වුණොත් මගේ කැමැත්තෙන් අන්න එතකොට මේ පාපේ ආයසක් මේ ශාපේ එන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ කිව්වේ නුඹත් නුඹගේ පරම්පරාව ඔක්කොම මේ ඉතිහාසයේ බැලුවොත් මේ ළමයි ඔක්කොම මැරුණා. මේ ඔහුගේ දරුවෝ ඔක්කොම යේහු ඇවිල්ලා මරලා දැම්මා. ඔක්කොම නැති වුණා. මේ 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 ඊට පස්සේ සිදු වුණ සිද්ධි මේ ඉතිහාසය. හරි මේ ඉතිහාස කතාව. මේ දේ විදිහටම සිදු වුණා. මේ මේ කියන පුතු හිටියේ නැහැ.
එතකොට මේ වෙලාවේදී යෙහූත් හිටියේ නැහැ. මරලයම. ඊළඟට ඔක්කොම වෙනවා. ඒකෙන් සමිනහන්සේ කියපු වචනේ ඒ ආකාරයෙන්ම සිදු වුණා. හැබැයි පුදුම දෙයක් වෙනවා. ඊළඟ පදේ. සමිනහන්සේ යෙසබෙල් ගැන කතාකොට බල්ලෝ යෙසබෙල්ගේ අර ශ්‍රේෂ්ඨල් පවුර ළඟදී කන්නෝය. මේක ඒ ආකාරයෙන්ම සිදු වුණා. ඒ ආකාරයෙන්ම සිදු වුණා ටික දාලා පස්සේ ඊළඟට යන්න බා. ආහප්ගේ වංශයේ නුවරදී මැරෙන අය බල්ලෝ කන්නේ පිටතදී මැරෙන අය පක්ෂිව කන්නේ. හරි ක්‍රූර දෙයක්. ඊළඟට සැබැවින්ම තමාගේ භාර්යාව වූ යෙසබෙල් විසින් පොළොමුණු ලැබ ස්වාමිවහන්සේගේ ඇස් සමය නපුරු තිබුණ දේ කරන්න තමාව හරබුණාව ආහප්ට සමාන කිසිවෙක් නොසිටේ. දැන් ඊළඟ පද යන්න බා. ස්වාමිවහන්සේ ඊශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැබ අමෝරුවන් කළ සියල්ල ලෙස ඔහු දේවරූප පස්සේ ගොස් ඉතා පිළිකුල් ලෙස ක්‍රියා කළ. එතරම් එතරම් ශාපයක් ඔහු මට පැමිණේ. මේක කියන්නේ මේක පෙන්නන්නේ සාමණේරයන්සේ පාපයට තියෙන අර පිළිකුල්කම. මේ හින්ද තමයි අපිට උන්වහන්සේගේ ලේ වල අත්‍යවශ්‍යතාව. අපේ පව් ඔක්කොම උන්වහන්සේ කියලා සාමණේ මගේ හැම පාපයකට සමාව ඕනේ සාමණේ. අර මම පන්දාවසේ ඉඳලා මේ දවස් දක්වා කරපු හැම පාපයකට ඔබවහන්සේගේ සමාව මම ගත යුතුමයි. ස්වාමීනි යම් දෙයක් මට මතක් කරන ඒ පාපේ මම ඔබවහන්සේ ඉදිරි කියලා සමාව ඉල්ලගත යුතුමයි. ඒ හැම දෙයක් ගැන නැත්නම් ඒකේ ඉෆෙක්ට් එක එනවා. දැන් ඊළඟ පොඩ්ඩක් යනවා තවත් ඉදිරියට. අන්න පුදුම දෙයක් නේද? පොඩ කාලේ බලන්න මොකද වෙන්නේ කියලා. ආහබ් පුදුම මේ මනසට ඇහෙනවනේ වචනේ. ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන ඒ කියන්නේ තමාගේ හදවත ඉරාගත්තා. අද ඇගේ මාංශයට ගෝණි රෙදි ඇඳගෙන ගෝණි ඇඳගෙන ඒ කියන්නේ රජවා ඇඳගෙන ගෝණි රෙදි ඇඳගෙන තමාගේ නිරාහර ගෝණි රෙදි පිටින් නිදාගනිමින් අවනත භාවයෙන් හැසුරුනේ. මේ ක්‍රූර මිනිසයා පසුතැවිලි වුණා කියලා කියනවා. හිතන්න පුළුවන් මේ ක්‍රූර කපටි කැත මිනිමරුව පසුතැවිලි වුණා. ප්‍රතිචාරය මොකද? ඊළඟ පදයට මම කියමු. එකල්ලි ස්වාමින්වහන්සේගේ වචනේ තිස්පිහි එලියා වෙතට පැමිණ. ආහ මා ඉදිරියේ යටත් වුණ බව ඔබ දුටුවේද? යාළුවෙක්ට කතා කර වගේ කියලා. දැක්කද? පසුබරුණා. මා ඉදිරියේ යටත් වූ බැවින් ඒ විපත ඔහුගේ දවස්වලදී නොව ඔහුගේ පුත්‍රයාගේ දවස්වලදී පුත්‍රයාගේ දවස්වල ඔහුගේ වංශය පිට පමුණවන්න මේ කීසේක. පස්තැවිලිවීමේ බලය. මෙවැනි ක්‍රූර පුද්ගලෙක්ටත් පස්තැවිලි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු ඉදිරියට කියනකොට ඔහු මැරුණා. ඔහුට ඊතලයක් වැදලා මැරුණේ. ඔහුගේ ලේ ගලාගෙන ගිහලා යනකොට බල්ලෝ ඒ ලේ ලෙව කන්න පටන් ගත්තා. ඒකේදී ආකාරයෙන්ම සිදු වුණා. ඒ කියන්නේ යම් ආකාරයක සිදුවෙන්න දේ ප්‍රමාදයක් වුණා. මම මේකේ පෙන්වන්න බා සංගීත කණ්ඩායමෙන් බා. මම මේකේ පෙන්වන්න බහන්නේ මොනතරම් ක්‍රූර මහා ලොකු පාපයක් කරලා තිබුණාද. හිට්ලර් වගේ පව් කරලා තිබුණා. උන්වහන්සේ ගාවට ඇවිල්ලා මේ සුළු දෙයක් කරේ. හරිද? ඔහු ඇවිල්ලා අනේ ස්වාමීනි මට සමාවෙන්න. එවලම උන්වහන්සේගේ අවධානය යොමුණා. පාපේ තියෙන ක්‍රූරතම ඒකට තියෙන දඬුවම දිහා බලන අවස්ථාවේදීම කරුණා කළා. උන්වහන්සේගේ කරුණාව ගැන හිතන්න බෑ. පාපේ හරි ක්‍රූරයි. පාපේට දඬුවම මරණයයි. පාපේට දඬුවම ඇවිල්ලා විනාශයයි. පාපේ දඬුවම ඇවිල්ලා පෞල් පිටින් තමයි විනාශ වෙන්න යනවා. හැබැයි පසුතැවිලි වුණොත් ස්වාමින්වහන්සේ වෙලෙ මුන්වහන්සේගේ අවධානය යොමෙන්න පටන් ගන්නවා. අද උදෑසන ස්වාමින්වහන්සේ ඒ දේ තමයි අපිට කතා කරන්න. අද ස්වාමින්වහන්සේ මෙතෙන්දී එලියාගේ ආත්මය ක්‍රියා කරනවා ඇති. අපි සියලු දෙනා නැගිටින් බලමු. එලියා මත තිබුණු ඒ ශුද්ධාත්ම වහන්සේ අද අපිටත් තියෙනවා. අපි සියලු දෙනා කරුණාකර දෑස් වසා ගන්නවා. මම බිරුණ හැමදේ කැෂ් වසාගෙන මම ඇස් වසා ගන්න කියලා කියන්නේ මොකක්ද දන්නවද? ඔබ ආත්මික බව පෙන්වන්න නෙවෙයි. ඇස් දෙක වසා ගන්නකොට අපිට අපේ මනස
නිශ්චල කරගන්න පුළ. ඇස් දෙක අරගෙන හරි අමාරු මානසික නිශ්චල කරගන්න බෑ. ඇස් දෙක වසා ගන්න බෑ. ඔබගේ ඉදිරියේ සමහරලාට දැන් මේ විලාවිදි එළිය පෙනී සිටිනවා. එදා එළිය කතා කරපු ආකාරයෙන් සුද්ධාන් මහන්සිය ඔබට කතා කරනවා. ඔබ වෙන අයිති දෙයක් වෙන පුද්ගලයට අයිති දෙයක් ඔබ තියාගෙන ඉන්නවද? ඒක භෞතික දෙයක් වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒක වෙන අයට අයිති දෙයක් ඔබ තියාගෙන ඉන්නවා. ඉඩමක් වෙන්න පුළුවන්, ඉතා සුළු දෙයක් වෙන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ බලන්න, ස්වාමීන් වහන්සේගේ දැහැස් ඒ අහප් කරපු දේ ගැන ස්වාමීන් වහන්සේගේ දැහැස් යොමු වෙලා තිබුණා. දැක්කා ස්වාමීන් වහන්සේ මම කරන දෙයට ස්වාමීන් වහන්සේගේ දැහැස් අද පේනෙන්නේ නැති වෙයිද? අදේ දේ ස්වාමීන් වහන්සේ දකිනවා. කවුරු ගන්නකට ඉස්සලා මේ සිදු වෙන්න පුළුවන්. දැකද? එදා යේසු වහන්සේ යෙරුසලමට ඇතුළුනේ ඒ කොටුළුවෙ පිට. එදා යටහත්ව කොටුළුවෙ පිට උන්වහන්සේ පැමිණියා. ඊටාත්ම යටහත්ව පැමිණියේ මොකටද? කෙළවරේදී කුරුසය දරාගෙන සෑම මනුෂ්‍ය වර්ගයකම සෑම පාපයක් දරා ගන්න උන්වහන්සේ පැමිණියේ. අද කාටකින් ඔබට ඇවිල්ලා ඔබගේ පාපය පෙන්නනවා. ඒ පාපයට ඔබ ගන්න තීරණය මොකද්ද? ඔබ හිතන බණේ අපි නම් ඒ වගේ නෙමෙයි, අපි පව් කරන්නේ නැහනේ. ඒක බොරුවක්. ඒකත් බොරුවක්. අපි පව් කරනවා. බෑ, අපි ඒ ගායනා කරපු විදිහට පාපේ මින්මත මා පාලනය කරන්නේ නැහැ. එවැනි ඒ කියන්නේ පාපය ඔබ මින්පද පාලනය කරන්නේ නැති වෙන්න ඔබට දැන් ආධිපත්‍ය බලය ඔබට තියෙනවා. සුද්ධාත්මහන්නේ අපිට කතා කරන්න කියලා ඉල්ලා සලසන. අපි එක එක කෙනාට එක එක දේවල් තියෙනවා ස්වාමිනේ. අපි පංගුවක් වෙලාවට අපි කෙලින්ම පංගුකාරත්වය දරන හැබැයි වෙන එක්කෙනෙක් තුලින් යෙසිබෙල් කරපුවා වගේ අහබ්බේකේ කෙලින්ම පංගුකාරත්වයක් ඇති වුණත් වක්‍රව පංගුකාරත්වයක් වෙලා තියෙනවා. ඒකේ දඬුවම විඳින්න වෙලා තියෙනවා ස්වාමිනේ. ගල් ගහනකොට ඒ ගල් ගහනකොට ස්වාමිනේ ඒකේ නිකන් අනවශ්‍ය කිසිම හේතුවක් නැතුව දන් නැතුව පුද්ගලික විනිශ්චය කරලා ඇති. සිදුවෙන්නේ ඉස්සල විනිශ්චය කරලත් ඉවරයි සර්, මරලත් ඉවරයි. අපි ඒ දේවල් අපි නොයෙකුත් වතාවල ඒ දේ වෙලා තියෙන, මට වෙලා තියෙන, මම කරලා තියෙන සානාද. ඔබ වහන්සේගේ පාමුලට ඇවිල්ලා ඔබ වහන්සේගෙන් ඒ සමාව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින දේ පියාණන්. නායකයෙක් හැටියට, පාලකයෙක් හැටියට නොයෙකුත් අවස්ථාවල ඒ දේවල් වෙනවා. අපි යම් පුද්ගලයන් ගැන තියෙන යම් ආකාරයක විනිශ්චයක් අපි උන්ට දෙනවා. දැනුවත්ව නොදැනුවත් අපි ඇයට දෙනවා දේ පියාණන්. අපි සමාවෙන්න කියයි ඉල්ලා සිටින ස්වාමිනේ. අපි වක්‍රව පංගුකාරත්වය දරපු බොහෝයකු දේවල් තියෙනවා දෙපියානේ. මගේ ස්වාමියා හින්ද, භාර්යාව හින්ද, මගේ දරුවන් නීදී කරා මම ඉඩහැරියා දරුවන්ට, මගේ දෙමාපියන් නීදී කරනවා. ඉතින් අපි කරන්න දෙයක් නැහැ. මගේ ඔෆිස් එකේ අය මීඩිබල් පංගුකාරත්වය දරන කරන්න දෙයක් නැහැ. අපි හිතන එකෙන් බේරලා යන්න පුළුවන් කියලා. නේදා ඔබ වහන්සේ එලියව අහප හමුවෙන්ට එපෝ ආකාරයෙන් අද ශුද්ධාත්මයන අපේ ඉදිරිය නැගී සිටින කැයිල්ලා සනවා. අපි හංගවගෙන ඉන්න හැම දෙයක් ඔබහන්සේ ඉලදරව කරන්න. මේ කතාවෙන් අපි ඉගෙන ගන්න අසානය මෙතන ක්‍රූර පුද්ගලය පවා
ඔගේ සම්පූර්ණ පසුතැවිල්ලක් උනේ නැතත්. අපි එක දැත් දකිනසාන ඔබහන්සේ හු කරපු වැරදිත් බලාගෙන හිටිය. උසුළු මොහොත්තකින් පස්සල වෙනකත් ඔබහන් දැක්කා. ඔබහන්ස මිත්‍රයෙක් වගේ ඊළඟට කතා කරා. කිව්ව මෙන්න ඔහු පව් කරා. ඔ පසු තැවිලි වෙලා තියෙනවා. එහින්ද මම මේක ප්‍රමාද කරනවා. අන දේපියන අපේ වගේ අර්ධ පසු තැවිලිවක් නෙවේ සම්පූර්ණම අපේ දේවල් වල පැහැරෙනවා දේපියන්නේ. අපට සමාවෙන්න කියයි ඉල්ලා සිටින සාමනේ. ඒ කුරුසියේ තියෙන සෙනෙහසෙන්ද ස්වාමිනේ මට කිසිම කලක ස්වාමිනේ මට ඒකකින් ඈත් වෙන්න බෑ දේපියන්නේ. ඔබහන්සේ දා කුරුසියේ මැරුණේ මගේ සෑම පාපයකට මිලේ ගීමටයි. හැම පාපයක්ම දේපියන්නේ. ඒ පාපේ ශාපේ ගෙවන්නයි දේපියන්නේ. ඒ පසුතැවිලි බින්ද අපි සභාවක් හැටියට පියවරුන් හැටියට මව්වරුන් හැටියට නායකයන් හැටියට ඔබහන්සේගේ පාමුලට එනවා දේපියන්නේ. කුෂි කතලවෙක පොෂ කුරුසිය සෙනහස සාමනය අල්ලු යදපයන්න කුරුසිය සෙනහස ඔබහන්සේ සදාකාරෙන් සදාකාර වගුරු නොරේපයන් වඩින්න ශුද්ධාත්මයන්න දරබෙෂී කටලවෙක පුෂි කත්තුක තූරිය අත කුරුසිය සෙනහස මාමේ කරන විට ආදපුවේ සීත යාගස්තියේ පිරේ කුරුසියේ ආස මාමේ ඔබේ ජීවෙම් වූ
මගේ ජීවිතය අද බලමු. පැහැදිලි කරන්න සාමිනේ, ඔබ වහන්සේගේ අනුග්‍රහය මට දෙන්න දෙපියානේ. එදා ඔබ වහන්සේ එව්වනම් ඒ පුද්ගලයාගේ තියෙන පාපෙ පෙන්වලා අපිට අවශ්‍යයි සාන අපේ ජීවිතය අපිට ඉදිරියට යන්න බැරි. අපේ තියෙන හැම දෙයක් අත්පත් කරගන්න බැරි. සමහර අපේ ජීවිතේ තියෙන මේ බියමුල් තත්වයට හේතුව ඔබ වහන්සේ පෙන්වා දෙනසක්. මේකයි ඔබ යම් දෙයක් කෙටි මොහොරකම් කරලා තියෙන අත්‍යවශ්‍ය ඔබට අයිති නැති දෙයක් ඔබ ගාව තියෙන. ඔබ ගත්තා රැකියාවට මොහොරකම් කරනවා යන්න බලා. ඔබ වැඩ කරන්නේ පැය 8ක් වැඩ කරනවා කියලා, වැඩ කරන්නේ 5යි නැත්නම් 3යි නැත්නම් 2යි නැත්නම් මන්නන කීයක් හරි අඩු කරන බලාපොරොත්තු ප්‍රමාණය නෙමෙයි. ඊට පස්සේ බලාපොරොත්තු වෙන ස්වාමිනාන්දගේ ආශ්‍රය. ඔබ කැප වෙනවා මම මේ දේ කරනවා කියලා අන්තිම දේ කරන්නේ. රෙබෙකෂිකතකතරබෙෂිඩි බෙරබන්දලන බෙද බුඩබට බුදුන් දරම. හලෙලුයා 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 Hallelujah, 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 the worship of the Kuturiyananama. Singha Sanaye Vedasitina Samibare Yesude Oh.
ගන්න බාන උන්වහන්සේට රජවන්න ස්වාමීනි රාජවන්න අපමාදයේ පැසසුම් ගෞරවය බලවිම ආබාලය අගයත් නුවනාසාවයා පැසසුම් ගෞරවය මයිමය ආබාලය අගයත් නුවනාසාවයා ඔබටම පුදවි යේසුනේ සිරිදෝරාසියසුන්ගෙන එදෙනා ඔබටම පුදවි සංගෙන එදෙනා යේසුනි පැසසුම් ගෞරවය මයිමය ආබාලය අගයාදුනාසාවියා පැසසුම් ගෞරවය මයිම ආබාලය අගයාත් නුවනාසාවියා ඔබටම පුදවි යේසුනේ දෙවි දුනාසියසු කෙරෙදෙනා ඔබටම පුදවි රබෂි යේසුනේ දෙවිදු නාසියසු කෙරෙදෙනා ඔබටම පුරමි යේසුනේ දෙවිදු නාසියසු කෙරෙදෙනා යේසුනේ පැසසු ගෞරවය මයිමය ආබාලය අගයාත් නුවනාසාවියා පැසසුම් ගෞරවය මයිමය ආබාලය අගයාත් නුවනාසාවියා ඔබටම පුදවි දෙවි දුනාසියසු කෙරෙදෙනා ඔබටම පුදවි යේසුනේ දෙවි දුනාසියසු කෙරෙදෙනා ඔබටම පුදවි යේසුනේ දෙවිදු නාසිය
Yesu kenadera Yesu ni jivanadiya gala Rebecca said to the Barabara,
කතා කරන්නට දෙන්නස අපි නිශ්චල වේ බාඩ ඉඩාලම ශුද්ධාන් වහන්සේ ඔබට මොනාද කියන කෙල්වර විනායගේ හඬනුවේ අද ශුද්ධාර්මාන්ත ඔබට කතා කරන ඔබ කියන ශුද්ධාර්මයන මට කතා කරන්න ශුද්ධාත්මයන්නේ කතා කරන්නනේ පියන්නේ ශුද්ධාත්මයන්නේ කතා කරන්න දැස් කුඩා සාමුවෙල්ට කතා කරා දේ පියන්නේ ආහප් වගේ පුද්ගලට ඔබ වහන්සේ එව්වා අද අපිට අවශ්‍යයි ඒ හඬ ඔබ වහන්සේගේ සියුම් හඬ සිතුවිල්ලක් එන්න පුළුවන් ඔබේ යම් දෙයක් ගැන ඔබ ලියා ගන්න බලන්න හදවතේ හදා හදා තබා ගන්න බලන්න උන්වහන්සේගේ දේව අභිමුඛයේ ඉන්නකොට උන්වහන්සේ උන්වහන්සේගේ ඒ දස පණට අපේ හදවත් තුළ ලියනවා කියලා කියනවා ඒ වගේ වෙලාවදී අපිට ආයේ පාපයට තියෙන ඇල්ම ආශාව අපෙන් ඇත්වෙන්න පටන් ගන්නවා දේව අභිමුඛයේ ඉන්නකොට විතරයි ඒ දේ මට තේරෙන්නේ. උන්වහන්සේ අභිමුඛයෙන් ඉවත් වුණොත් නැවත වතාවක් ඒ ආශාව එනවා. සමහර රෝග දිගටම පවතින්නේ මේක හේතුවක් වෙන්න වෙන පුළුවන්. සමහර පවුලේ පවතින සමහර දේවල් දිගටම පවතිගෙන යනවා. මේ දේවල් වෙන්න පුළුවන්. දාපි උන්වහන්සේගේ පාමුල් මේ දේවල් ගැනවා.
උන්වහන්සේ අභිමුඛේ වඩ තේරෙනවා අමිහිරි ගතියක් ගිහිල්ලා උන්වහන්සේගේ සුද්ධ මිහිරි භාවයක් එන්න බඩ ඒක ප්‍රතිචාර දක්වන එහෙට මෙහෙට දුවන්න යන්න එපා දේවල් ගැන අවධානය යොමු කරන්න බෑ උන්වහන්සේ වෙත පමණක් යේසුනේ ඔබ පමණයි අපි දැක්ක උන්වහන්සේ පාපේ කුලිය නම් මරණයයි ඒ උනත් උන්වහන්සේගේ දීමනාව නොමිලේ දෙන දීමනාව සදාකාලික ජීවනයයි අද ඔබට චොයිස් එකක් තියෙනවා තෝරගන්න දෙයක් තියෙනවා මෙතන යන්න ඉස්සෙල්ලා ඔබට කියන්න පුළුවන් මම හැරෙනවා ස්වාමිනේ මම මේ කටික සෙල්ලම් කරන්න යන්නේ ආයසරක් මගේ පවුල මම අනුතර දාන්නේ නැහැ මගේ දරුවන් මගේ પરම්පරාව ඉදිරි අනාගතය දාන්නේ නැහැ දෙවියනේ මම හැරෙනවා ඒ වගේ
God Mandy. ගානා කරමු විශ්ෂ්‍යපි දකින ඔබහන්සගේ කරුණාවක් දකින මෙතරම් කරූර පුද්ගලේ එක මොහොත පසුදවලන ඔබහන්සේ දැක්කයිනේ ඒ වහාම ඔබහන්සගේ හදවත හට කතා කරාලේ පියන් අද ඔබහන්සේ පෙන්වන්න කියයි ඉල්ලා සිට සාර වහන්සේගේ ඒ දෙකම එක පෙරාට පෙන්න්නට සන පෙස්සනකට පෙන්න්න දෙපයන පාපේ ජීවත්තුනොත් අපි විනාශ කරන ඇබ ඔබහන්සේගේ ප්‍රේම අන්තුරකට ඔබහන්සක පාමුට ආවොත් සම්පූර්ණ නිදහස තියෙනවා. පියාණන් අද පැමිණලා ඉන්න මේ සෙනඟ උපාසකට බාර කරනවා. ස්වාමීන් වහන්සේ නොයෙකුත් දිවස් කරා, රැකියාවල් කරා, පාසලට නොයෙකුත් සානවල යනකොට සා නොයෙකුත් අභියෝග තියෙනවා. ඒ හැම අභියෝග දෙකම ස්වාමීන් වහන්සේ පෙන්වන දේ පියාණන් මොකද්ද කළ යුත්තේ? අපි එක එක්කෙනාට පෙන්වන්න කොහෙද අපි වැරදි කරේ කියලා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.